ඉතිහාසය මත කිරින ක්‍රම දෙන ඔන්ලයින් පන්ති පැවැත්වෙනවා. ඔන්ලයින් පන්ති පිළිබඳ වැඩිදුර විස්තර YouTube channel එකෙන් ඔයාලට ලබා ගන්න පුළුවන්. පළවෙනි පාඩම ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ලන්දේසීන් යටතට පත්වීම. එතකොට මේ පාඩමේදී අපි ඉගෙන ගන්නේ ලන්දේසීන් ගැන. දැන් ලන්දේසීන්ට කතා කළේ මොන රජ්ජුරුවද? ලන්දේසීන්ගේ උදව් ලබාගත්තේ මොන රජ්ජුරුවද? අපි පෘතුගීසීන්, ලන්දේසීන්, ඉංග්‍රීසීන් කියලා ඉගෙන ගන්නේ. එතකොට දෙවනියට අපි ඉගෙන ගන්නේ ලන්දේසීන් ගැන. පෘතුගීසීන් ගැන ඉගෙන ගන්නවා, ලන්දේසීන් ගැන ඉගෙන ගන්නවා, ඉංග්‍රීසීන් ගැන ඉගෙන ගන්නවා. දෙවනියට ඉගෙන ගන්නේ ලන්දේසීන් ගැන. එහෙනම් ලන්දේසීන්ට කතා කරලා තියෙන්නේ කවුද? දෙවන රාජසිංහ රජ්ජුරුව. ලන්දේසීන් ගැන ඉගෙන ගන්නේ දෙවනියට. දෙවන රාජසිංහවලත් දෙවන කියන නම තියෙනවා. එතකොට රාජසිංහ කියන්නේ සිංහ රාජයෙක්ව මවා ගන්නකො, සිංහයෙක්ව මවා ගන්නකො. එතකොට කැලේ රජ්ජුරුව සිංහයානේ. දෙවන රාජසිංහ. ලන්දේසීන්ගේ සහය ලබාගත්තේ කවුද? දෙවන රාජසිංහ. එතකොට කැලේ රජා සිංහයා කියලානේ කියන්නේ. දෙවන රාජසිංහ රජ්ජුරුව කියලා මතක තියාගන්න. දෙවන රාජසිංහ රජතුමා පෘතුගීසීන් රටෙන් නැරපා හැරීමට ලන්දේසීන්ගේ සහය ලබා ගත්තේය. ඒ ගැන තමයි ඉගෙන ගන්න තියෙන්. ලන්දේසීන් ගැන තමයි ඉගෙන ගන්න තියෙන්. මම අද පාඩම් පටන් ගන්න කලින් ඔයාලට පොඩි දෙයක් කියන්නම්. දැන් මේ ඉතිහාසය අපි මේ දැන් පළවෙනි පාඩම ගත්තොත් එහෙම, දැන් පළවෙනි පාඩම පිටු කීයක වගේ විහිදිලා තියෙනවද? පළවෙනි පාඩම විතරක් පිටු කීයක වගේ විහිදිලා තියෙනවද? පළවෙනි පාඩම විතරක් පිටු 20ක විතර විහිදිලා තියෙනවා. එතකොට අපි පළවෙනි පාඩමේ තියෙන ඡේද ටික ගත්තොත් එහෙම ඡේද 70ක් විතර දළ වශයෙන් තියෙනවා. හරියටම නෙමෙයි මම මේ කියන්නේ, නිකන් ගණන් කරොත් ඡේද 70ක් විතර ඒ පිටු 20 ඇතුලේ තියෙනවා. ඔයා හිතන්නකෝ ඡේද 70ක විතර කොච්චර කරුණුතොගයක් මතක තියාගන්න තියනවද කියලා. ඉතින් එච්චර කරුණුතොගයක් අපේ මනසට මතක හිටිනවාද? මෙච්චර කල් ඉතිහාසයේ විෂයට ඔයාලට ලකුණු වලට මොකද උනේ කියලා තමයි අද අපි කතා කරන්න යන්නේ. දැන් මෙහෙම ඡේද 70ක කොච්චර කරුණු තොගයක් තියෙනවද? දැන් ඔයා අච්චුපත විභාගේ ලඟ වෙලා කියෝගෙන කියෝගෙන යනවා. එතකොට ඡේදවල තියෙන කරුණු තෝ කියෝගෙන කියෝගෙන යනවනේ. එතකොට ඡේද 70ක තියෙන කරුණු තියා ඔයාට වචන 70ක්වත් පිළිවෙලට යටින් යටට ලියලා තිබ්බොත් ඔයාට මතක තියාගන්න පුළුවන්ද? නික අපි කියන සරල වචන, සරල වචන ටිකක් හරි පිංගාන, කෝපය, හොම කියලා වචන 70ක් යටින් යටට ලියලා තිබ්බොත් ඔයාට ඒ 70ව හරි මතක තියාගන්න පුළුවන්ද? ඒ තියා දුරකථනයක ඉලක්කම් ෆෝන් නම්බර්ස් කියන්නේ ෆෝන් නම්බර් එකක තියෙන ඉලක්කම් ටිකවත් අපිට මතක තියාගන්න පුළුවන්ද? එතකොට ඔයා තේරුම් ගන්න ඕනේ අපිට හිතනවා අපි පාඩම් කරනවා අපි මතක තියාගන්නවා පැය ගොඩක් පාඩම් කරනවා කියලා. ඒත් මනසේ තියෙනවා මතක තබා ගැනීමේ නොහැකි තත්ත්වයක්, අමතක කරවන තත්ත්වයක්. ඒකනේ දැන් පාඩම් කරා තව විනාඩි පහකින් පොත බැලුවොත් මුකුත්ම මතක නැහැ කියලා තේ දන්නවනේ. එතකොට ඔයා තේරුම් ගන්න ඕනේ ඉතිහාසයේ කියන අච්චු පොතේ කොච්චර කරුණු සංඛ්‍යාවක් තියෙන පොතක්ද කියලා. හැබැයි අපිට තියෙන අභියෝගය තමයි එච්චර කරුණු සංඛ්‍යාවක් අපිට මතක තියාගන්න බෑ. ඉතින්
සාමාන්‍යයෙන් ඔයා ඉතිහාසයේ අච්චු පොතේ වචන 100ක ඡේදයක් කියවුවොත් 98ක්ම අනිවාර්යයෙන්ම අමතක කරන්න ඕනේ. දල වශයෙන් මම මේ කියන්නේ. ඊට පස්සේ වැදගත්ම වචන දෙකක් විතර එක ඡේදකින් තෝරගන්න ඕනේ. ඒ වැදගත්ම වචන දෙකත් එකපාර මතක තියාගන්න බෑ. අපි ජොලි වචන විදිහට හදලා තමයි මනස කැමති විදිහට මතක තියාගන්නේ. අන්න එහෙම තමයි ඉතිහාසය අපිට පාඩම් කරන්න වෙන්නේ. නැත්තම් කවුරු හරි ළමයේ ඡේද 70ක් කියවන්නම් වාලේ කියෝගෙන ගියොත් ඔයා හිතන්නක ෆෝන් නම්බර් එකක තියෙන ඉලක්කම් ටිකවත් මතක හිටින් නැති කොට අපිට ඡේද 70ක් තියා වචන 70ක්වත් මතක තියාගන්න බැරි අපිට ඡේද 70ක් කියවන්නම් වාලේ කියෝගෙන ගිහිල්ලා විභාගෙට ගියොත් එහෙම මුකුත් මතක නෑ තමයි. ඉතින් අපි දැනගන්න ඕනේ අපේ මනසට මතක හිටින විදිහට දේවල් මතක තියාගන්න. අන්න ඒ දේ හොඳට මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ අපිට හම්බෙන වර්ෂ පාඩම් කරන්න නැහැ. විභාගෙට කලාතුරකින් එක MCQ එකක් තියෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් හම්බෙන හැම වර්ෂයක්ම කටපාඩම් කරන්න යන්නේ නැහැ. වැදගත්ම වර්ෂ 3-4ක් තියෙන්න පුළුවන්. ඒවා කියවද්දි තේරෙනවා මේක වැදගත්ද නැද්ද කියලා. අන්න එහෙම පාඩම් කරන්න ඕනේ. දැන් අපි පාඩම ඉගෙන ගමු. ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ලන්දේසීන් යටතටපත් වීම. ලන්දේසීන් ආසියාවට පැමිණීම. දැන් ලන්දේසීන් ආසියාවට ආපු හැටි තමයි ඉස්සලාම කියන්නේ. ලන්දේසීන් ලංකාවට ආපු හැටි ඉගෙන ගන්න කලින් ලංකාව තියෙන ආසියාවනේ. එතකොට ලන්දේසීන් ආසියාවට ආපු එක ගැන ඉස්සලාම ඉගෙන ගන්නවා. ඉතින් දැන් අපි මේ පාඩමේදී ඉතිහාසය ඉගෙන ගන්නවා වගේම ඉතිහාසය ලේසියෙන් මතක තියාගන්නේ කොහොමද කියලා අපි චුට්ට චුට්ට ඉගෙන ගන්න යන්නේ. දැන් හිතන්නක ඔයාට මොකක් හරි අමාරු වචනයක් මතක හිටින්නෙම නෑ කියලා. ඔයාට කරන්න තියෙන්නේ ඒක වැදගත් කියලා හිතනවනම්, වැදගත් නෑ කියලා හිතනවනම් ඉතින් නොසලකා හරින්න පුළුවන්. වැදගත් කියලා හිතනවනම් ඔයා අඩුම තරමේ ඒ වචනේ, ඒ අමාරු වචනේ මුල අකුරවත් මතක තියාගන්න ඒ මාතෘකාව හරි ඒ ප්‍රශ්නේ එක්ක හරි. ඒ ප්‍රශ්නේ එක්ක හරි ඒ මාතෘකාව යටතේ හරි ඒ විස්තරය යටතේ හරි ඔයා ඒ අමාරු වචනේ මුල අකුරු හරි මතක තියාගන්න. එතකොට විභාගෙදී කෙටි ප්‍රශ්නයක් ඇහුවොත්, MCQ එකක් ඇහුවොත් ඔයාට මුල අකුරු ටික බලලා ටකස් ගාලා උත්තරේ ලියන්න පුළුවන්. දැන් හිතන්නක ලන්දේසීන් ආසියාවට පැමිණීම කියලා ඡේදයක් දීලා තියෙනවා. අපි ඒක දැනට විතරක් මේ ඡේදය විතර සම්පූර්ණයෙන් කියවමු බලන්න. 16 වන සියවසේදී පෘතුගීසීන් ආසියාවෙන් ගෙන ගිය කුළුබඩු ඇතුළු වෙළඳ ද්‍රව්‍ය. එතකොට පෘතුගීසීන් ආසියාව හිටියනේ. පෘතුගීසීන් මොකද කරේ? ආසියාවෙන් කුළුබඩු ඇතුළු වෙළඳ ද්‍රව්‍ය පෘතුගාලයේ ලිස්බන් වරායේදී මිලදීගත් ලන්දේසීහු ඒවා යුරෝපා රටවලට විකිණීමේ වෙළඳ ව්‍යාපාරයක් ගෙන ගියහ. 16 වන සියවසේදී පෘතුගීසීන් ආසියාවෙන් ගෙන ගිය කුළුබඩු ඇතුළු වෙළඳ ද්‍රව්‍ය පෘතුගාලයේ ලිස්බන් වරායේදී මිලදීගත් ලන්දේසීහු ඒවා යුරෝපා රටවලට විකිණීමේ වෙළඳ ව්‍යාපාරයක් ගෙන ගියහ. දැන් මේ වගේ වාක්‍යයක් හම්බ වුණාම අපි ඉස්සෙල්ලාම කරන්න ඕන දේ තමයි අපේ මනස දැන් මෙච්චර දිග වාක්‍යවලට කොහොමත් කැමති නැහැ කියලා අපිට තේරෙනවනේ. දැන් මේක කියන විදිහට මොනවා හරි ද්‍රව්‍යයක් තියෙනවා, මොනවා හරි බඩුවක් තියෙනවා. ඒක කවුරු හරි ගෙනිහිල්ලා තියෙනවා. ඒක තව කාට හරි විකුණලා තියෙනවා. අන්න එහෙම සරලව, ගොඩාක් සරලව, නිකන් මොන්ටිසෝරි ළමෙක් තරම් සරලව ඉස්සලා මේ වාක්‍ය තේරුම් ගන්න ඕනේ. එතකොට ඒ ද්‍රව්‍ය මොකද්ද? කුළුබඩු.
කවුද ගෙනිච්චේ? පෘතුගීසීන්. කාටද විකුණුවේ? ලන්දේසීන්ට. එතකොට අපි චුට්ට චුට්ට ලියා ගන්න ඕනේ. කුළුබඩු ආසියාවෙන් තමයි ගෙනහිල්ලා තියෙන්නේ. විකුණුවේ කොහේ තියලද? පුතුගාලේ ලිස්බන් වරායේ. දැන් අපේ ගෙදර අඹ තියෙනවා නම් අපි අරගෙන ගිහිල්ලා පාරේ හරි කඩේක හරි තියලා විකුණනවානේ. එතකොට කඩේ නම් කඩේ මේසු උඩ හරි එහෙම තියෙනවානේ. ඒ වගේ මෙයාල විකුණපු තැන තමයි පුතුගාලේ ලිස්බන් වරායේදී. එතකොට ඒව ගත්ත ලන්දේසීහු මොකද කරලා තියෙන්නේ? ඒවා අනිත් රටවලට, ඒවා අනිත් යුරෝපා රටවලට විකිණීමේ වෙළඳ ව්‍යාපාරයක් ගෙන ගිහිල්ලා තියෙනවා. දැන් මෙතන තිබ්බ අමාරු වචන මොනවාද? පෘතුගාලයේ ලිස්බන් වරායේදී. එතකොට පෘතුගාලයේ ලිස්බන්, පෘතුගාලයේ ලිස්බන්, මේ පෘතුගාලයේ ලිස්බන් වරායේදී විකුණුවා කියන එක එච්චරම දැන් පාඩමේ තියෙන කරුණු එක්ක බලද්දී එච්චරම වැදගත් අමාරු වචනයක් නෙමෙයි කියලා ඔයාලට තේරෙනවනේ. පෘතුගාලයේ ලිස්බන් වරායේදී විකුණුවා. එයා ලන්දේසීව මිලදී ගත්තා. ඉතින් ලිස්බන්. එතකොට දැන් ඔයාට මේ වරාය මතක හිටින් නැත්තම් ලීක්ස් දාපු බන් එක. ලීක්ස් හරි සලාද හරි එහෙම මොකක් හරි මවා ගන්න, ලීක්ස් දාපු බන් එකක් මවා ගන්න. දැන් අපි මේ සම්පූර්ණ වාක්‍යෙම මතක තියාගන්න එකම එක වචනය ලීස් දාපු බන් එකක් විතරයි. එතකොට දැන් මම මෙතන වචන කීයක් තිබ්බද? 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28. එතකොට ඒ වාක්‍යයේ විතර වචන 28ක් තිබිලා. අපි මතක තියාගත්තේ මොකක් විතරයිද? ලීක්ස් දාපු බන් එකක් විතරයි. ලීක්ස් දාපු බන් එකෙන් ඉතුරු වචන 28ම, ඉතුරු වචන 27ම ඔයාලට ඔයාගේ වචන වලින් ඔයාගේ මනසින් දැන් ගොඩනගා ගන්න පුළුවන්. හරිද? එතකොට ඉතුරු වචන 27ම සම්පූර්ණයෙන්ම අමතක කරන්න ඕනේ. දැන් ලීස් දාපු බන් එක විතරයි, ලිස්බන් විතරයි මතක තියාගන්නේ. අන්න ඔහොම ඡේද 70ෙම වචන, වැදගත්ම වචන 5ක් 6ක් 1ක් 2ක් වගේ මතක තියාගත්තා නම් අපිට ඉතිහාසයේ අච්චුවත පාඩම් කරනවා කියන එක එච්චර අමාරු දෙයක් වෙන්නේ නැහැ. ඒ මතක තියාගන්න වචනත් ජොලි වචන විදිහට තමයි අපි මතක තියාගන්න ඕනේ. හරිද? ඊට පස්සේ ලන්දේසීන්ගේ මව් රට වූ ඕලන්දේ එකල ස්පාඤ්ඤයට යටත් රටක් වශයෙන් පැවතුණි. එතකොට එතන මතක තියාගන්න ඕනේ මොකද්ද? ලන්දේසීන්ගේ මව් රට වූ ඕලන්දේ. ඒක ගොඩක් වැදගත් වගේ හිතනව නේද? ලන්දේසීන්ගේ මව් රට වූ ඕලන්දය එකල ස්පාඤ්ඤයට යටත් රටක් වශයෙන් පැවතුණි. ලන්දේසීන්ගේ මව් රට වූ ඕලන්දය එකල ස්පාඤ්ඤයට යටත් රටක් වශයෙන් පැවතුණි. එතකොට ලන්දේසීන්ගේ මව් රට මොකද්ද? ඕලන්දය කියලා මතක තියාගන්න ඕනේ. ඒක ලාඕචී වලින් මතක තියාගන්න පුළුවන්. ලාඕචී කියන්නේ මොනවද කියලා ඔයාලා දන්නවා? ඩාඕචී. එතකොට ලා කියන්නේ ලන්දේසීන්, ඕ කියන්නේ ඕලන්දය. එතකොට දැන් අපි මතක තියාගන්න ලීක්ස් දාපු බන් එකකුයි ලාඕචීලුයි. ඒක ඕලන්දේ එකල ස්පාඤ්ඤයට යටත් රටක් වශයෙන් පවතුනා කියලා තියෙනවා. ස්පාඤ්ඤවරුන් රෝමානු කතෝලිකයන් වූ අතර ලන්දේසීහු රෙපරමාදු භක්තිකයෝ වූහ. එතකොට දැන් අපි වචන කීයක් පාඩම් කරත් ඒ සේරම අමතක කළා ලීක්ස් දාපු බන් එකයි ලාඕචී විතරමයි මනසේ තියාගන්නේ. වැඩි වචන මුකුත් මතක තියාගන්න එපා. මොකද ටෙලිෆෝන් නම්බර් එකක්වත් අපිට මතක තියාගන්න බෑ. ඔයා වාක්‍ය ගණන්, ඡේද ගණන් ඔළුවේ තියාගෙන හිටියොත් එහෙම
මෙච්චරගල් වෙච්ච දෙයම තමයි ඉස්සරහටත් වෙන්නේ කියලා හොඳට මතක තියාගන්න. විසතුම ඔයා හිතනවා මම පාඩම් කරේ නැහැ, මම පාඩම් කරපු කාලය මදි, පාඩම් කරපු කාලය මදි කියන කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිද? කාඩ ඔයා මෙච්චර කල් හිතාන හිටිය නම් මම මේ පාඩම් කරපු මේ වෙලාව අඩුකමේ තමයි වැරද්ද කියලා නෑ. පාඩම් කරපු විදිහෙයි ලොකු වැරද්දක් තිබිලා තියෙන්නේ. ඉතින් ඒකනේ සමහර ළමයින්ට පුළුවන්නේ. සමහර ළමයි මාස ගානක් පාඩම් කරත් ලකුණු ලැබෙන්නේ නැහැ. සමහර ළමයි කියනවා මට මේ විභාගෙට දවස් 3යි තිබ්බේ, මම පොත නිකන් බැලුවා මට මේ පාඩම් කියලා. එතකොට කිසිසේත්ම තමන් පාඩම් කරපු කාලය මෙතෙන්ට බලපාන්නේ නැහැ. තමන්ගේ පාඩම් කරන විදිහයි මෙතන බලපාන්නේ. තාම 9 වසරේ ඉන්නේ. ඒකයි මං චුට්ට චුට්ට ඔයාලට මේ පාඩම් කරන විදි කියලා දෙන්නේ. 10 වසර 11 වසරට ගියාම ඔයාට මීට වඩා කරුණු ගොඩක් ඉගෙන ගන්න තියෙනවනේ අනිවාර්යෙන්ම. එතකොට ඔයා පාඩම් කරන විදි ගැන තාම ඔයාලා ගොඩක් පොඩි ඉන්නේ 9 වසරේ කියන්නේ. ඔයාලට චුට්ට චුට්ට මම මේ කියන දෙන අපි අමාරු විභාගයකට කොහොමද පාඩම් කරන්න ඕනේ කියලා. එතකොට ලන්දේසින්ගේ මවුරට වූ ඕලන්දේ එකල ඉස්පාඤ්ඤයට යටත් රටක් වශයෙන් පවතුනි. ඉස්පාඤ්ඤවරුන් රෝමානු කතෝලිකයන් වූ අතර ලන්දේසීහු රෙපරමාදු භක්තිකයෝ වූහ. එතකොට රෝමානු රෙපරමාදු දෙකම රයන්නේ ඒක ප්‍රශ්නයක් නැහැ. ඉස්පාඤ්ඤවරුන් රෝමානු කතෝලිකයන් ලන්දේසීහු රෙපරමාදු භක්තිකයෝ. එහෙම එකක් ඉතින් විභාගෙට අහන්න තියෙන chance එක ගොඩක් අඩුයි. ඉතින් ඒ වගේ ප්‍රශ්න නම් මේ පාඩමක අපිට තේරෙන්න ඕනේ වැදගත්ම කරුණු මොනවාද කියලා. අහුවොත් ඉතින් ලන්දේසීහු රෙපරමාදු කියලා නිකම මතක තියෙයි ඉතින්. ස්පාඤ්ඤවරු රෝමානු කතෝලිකයන් කියලා. ආගමික වශයෙන්ද මේ දෙපිරිස අතර මත ගැටුම් පැවති හේයින් ලන්දේසීන් ස්පාඤ්ඤයට එරෙහිව නිදහස් සටනක් ආරම්භ කර තිබුණි. මේ අතර ස්පාඤ්ඤයේ රජු දෙවන පිලිප් රාජ්‍ය උරුමයක් අනුව පෘතුගාලයේ රජ බවට පත් වූ හේයින් ලන්දේසීන්ට එරෙහිව කටයුතු කිරීමට ඔහුට අවස්ථාවක් ලැබුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ලන්දේසීන් ලිස්බන් වරායට පැමිණීම දෙවන පිලිප් රජු විසින් තහනම් කරන ලදී. මෙසේ ලන්දේසී නව්වලට ලිස්බන් වරායට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන්ගේ වෙළඳාමට අවශ්‍ය කුළුබඩු ඇතුළු වෙළඳ ද්‍රව්‍ය ලබා ගැනීමට නම් ඒවා නිෂ්පාදනය කරන ආසියාවට පැමිණීම හැර වෙනත් මගල් ලන්දේසීන්ට නොතිබුණි. දැන් තේරුණාද කතාව? දැන් හිතාගන්නකෝ, ආගමික වශයෙන් ලන්දේසීන් ස්පාඤ්ඤයට එරෙහිව නිදහසටනක් ආරම්භ කළා තිබ්බා. එතකොට ආගමික මත පිළිබඳ ප්‍රශ්න තිබිලා තියෙනවා ලන්දේසීන් ස්පාඤ්ඤය. දැන් මෙහෙම කවුරු හරි හරි අතර මත තියෙනවා එහෙම කියද්දි ණයමුගටියයි තමයි මතක් වෙන්න ඕනේ. එතකොට ලීස් දාපු බන් එකයි තව මොකද්ද? ලාඕචීලුයි, ඊට පස්සේ ණයයි මුගටියයි. එතකොට ස්පාඤ්ඤ වෙනුවට ස්පොන්ච් එකක් මවා ගන්න පුළුවන් නන්දේසීන් වෙනුවට. තව මොකක් හරි මතක තියාගන්න, ආගමික වශයෙන් දෙපිරිස අතර මත ගැටුම් තිබිලා තියෙනවා. ඉතින් ලන්දේසීන් ස්පාඤ්ඤයට එරෙහිව නිදහසටනක් ආරම්භ කළා තිබ්බා. ඔන්න ලන්දේසී ස්පාඤ්ඤයට එරෙහිව. දැන් කලින් කිව්වනේ ඕලන්දේ, ලන්දේසින්ගේ ඕලන්දේ ස්පාඤ්ඤයට යටත් රටක් වශයෙන් තිබ්බයි කියලා. ඒතකොට ස්පාඤ්ඤය තමයි ලොක්කා. ස්පාඤ්ඤය යටත් කරගෙන හිටිය ඕලන්දේ. ඒ කියන්නේ ලන්දේසින්. එතකොට ලන්දේසීන් ස්පාඤ්ඤයට එරෙහිව නිදහසටනක් ආරම්භ කළා තිබ්බා. මේ අතර ස්පාඤ්ඤයේ රජු දෙවන පිලිප් රාජ්‍ය උරුමයක් අනුව පෘතුගාලයේ රජ බවට පත් වූ හේයින් ලන්දේසීන්ට එරෙහිව කටයුතු කිරීමට ඔහුට අවස්ථාව ලැබිලා තියෙනවා. ස්පාඤ්ඤයේ රජු දෙවන පිලිප්. දැන් ඔයාට තවමං රහසක් කියන්නම් පාඩම් කරද්දී
දැන් ඔයා කරුණු ගොඩාක් මතක තියාගන්නව මම දන්නවා ඉතිහාසයේ විෂය. සමහර විට මේ පළවෙනි පාඩමෙන්ම MCQ හතරක්වත් එන්නේ නැහැනේ. දැන් අපි වචන මම හිතන්නේ 500ක් විතර පාඩම් කරයි. එතකොට ඒකේ MCQ හතරක් එනවා කියන්නේ. එතකොට MCQ හතර අමාරුම MCQ හතරක් වෙන්නේ නැහැ කවදාවත්. මේ පාඩමේ MCQ හතරක් ඇහුවොත් එහෙම කවදාවත් අමාරුම MCQ හතරක් අහන්නේ නැහැ. ඔයාට වැදගත් ලේසිම කියලා හිතන MCQ හතරක් තමයි පේපර් එකට අහන්නේ. ඒකින් දා කවදාවත් පාඩම පාඩම් කරා කියලා ඔක්කොම පුළුවන් වෙන්න ඕන කියලා නීතියක් නැහැ. තමන්ට පුළුවන් ටික හොඳටම පුළුවන් කරගන්න එක විතරයි මෙතන තියෙන්නේ. පොඩ්ඩක්වත් බය වෙන්න දෙයක් නැහැ තමන්ට ඔක්කොම වචන ටික බෑයි කියලා. මොකද වචන 500ක් පාඩම් කරත් හතරක් වගේ තමයි අහන්නේ. ඒ හතරත් අමාරු මේ වලින් අහන්නේ නැහැ. ඉතින් මේ ඉතිහාසයට බය වෙන්න එපා. දැන් මෙතනත් වචන ගොඩාක් ඉගෙන ගත්තනේ. දැන් මෙතනම විතර මේ පළවෙනි මේ පේරි කීපේදී කොච්චර වචන තොගයක් ඉගෙන ගත්තද? එහෙම ඔක්කොම බැරි වුණා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් දැන් මේ ස්පාඤ්ඤයේ රජු කවුද? දෙවන පිලිප්. පිලිප් කියලා ඕගොල්ලෝ මේ බ්‍රෑන්ඩ් නේම් එකක් දන්නව ඇති මං හිතන්නේ. පිලිප් අහලා තියෙනවද දන්නේ නැහැ. අහලා තියෙලම හිට ලේසි. පිලිප් ස්පාඤ්ඤයේ රජුරෝ. ඉතින් මේ දෙවන පිලිප් රාජ්‍ය උරුමයක් අනුව පෘතුගාලයේ රජු බවට පත් වූ හේයින් ලන්දේසීන්ට එරෙහිව කටයුතු කිරීමට ඔහුට අවස්ථාව ලැබුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ලන්දේසීන් ලිස්බන් වරායට පැමිණීම දෙවන පිලිප් රජු විසින් තහනම් කරන ලදී. මෙසේ ලන්දේසි නැවවලට ලිස්බන් වරායට පැමිණීම නොහැකිවීම හේතුවෙන් ඔවුන්ගේ වෙළඳාමට අවශ්‍ය කුළු බඩු ඇතුළු වෙළඳාම් ලබා ගැනීමට නම් ඒවා නිෂ්පාදනය කරන ආසියාවට පැමිණීම හැර වෙනත් මගල් ලන්දේසීන්ට නොතිබුණි. ඒක තේරුණාද? දැන් සරලව කියන්නම්. දැන් ලන්දේසින්ව යටත් කරගෙන හිටිය ස්පාඤ්ඤයේ රජු කවුද? දෙවන පිලිප්. ස්පොන්ච් එකකුයි පිලිප් එකකුයි මවා ගන්න. හරිද? එතකොට ස්පොන්ච් එකේ රජුරෝ පිලිප්. ඒ රජුරෝ පෘතුගාලයේ රජුරෝ. පෘතුගාලයේ තමයි ලිස්බන් වරාය තියෙන්නේ. ලිස්බන් වරායෙන් තමයි ලන්දේසීහු පෘතුගීසීන්ගෙන් වෙළඳ ද්‍රව්‍ය ලබා ගන්නේ. ඉතින් දැන් දෙවන පිරිප් රජුරෝ මොකද කරේ? ලන්දේසී නැවුවට ලිස්බන් වරායට එන්න තහනම් කරා. එතකොට ලන්දේසීන්ට පෘතුගීසීන්ගෙන් වෙළඳ ද්‍රව්‍ය ගන්න බෑ. ඉතින් ලන්දේසීන්ට සිද්ධ වුණා කුළුබඩු හොයාගෙන ආසියාවට එන්න. දැන් සරලව කතාව තේරෙනවද? දැන් මුලින්ම ඉගෙනගත්ත වචනේ මොකද්ද? ලීක්ස් දාපු බන් එකන්නේ. ලීස් දාපු බන් එකක් තමයි ඉගෙන ගත්තේ, ලිස්බන්. එතකොට මොකද්ද කිව්වේ? පෘතුගීසීන් පෘතුගාලයේ ලිස්බන් වරායේ තියලා ලන්දේසීන්ට කුළුබඩු ඒවා විකුණනවානේ. එතකොට ස්පාඤ්ඤයේ රජුරුවන්ට පුළුවන්කම තිබ්බා පෘතුගාලයේ රජු බවට පත් වෙලා ඉන්න. එතකොට ස්පාඤ්ඤයි ලන්දේසීන් තරහයිනේ. එතකොට ස්පාඤ්ඤයේ රජුරු පෘතුගාලයේ රජුරු වුණාට පස්සේ ලන්දේසීන්ට එරෙහිව කටයුතු කරනවා. එතකොට පෘතුගාලයේ ලිස්බන් වරායේ කුළුබඩු ලන්දේසීන්ට ගන්න බැරි කරා. එතකොට පෘතුගාලයේ ලිස්බන් වරායේ කුළුබඩු ලන්දේසීන්ට ගන්න එක තහනම් කරයින් පස්සේ මොකද්ද වෙන්නේ? ලන්දේසීන්ට දැන් කුළුබඩු ගන්න ආසියාවටම එන්න සිද්ධ වුණා. දැන් උන්ට සරලව මතක තියාගන්න තියෙන්නේ
දැයි ස්පාඤ්ඤේ රජ්ජුරුවන්ට පුළුව පුතුගාලේ රජ්ජුරුවෝ තමයි. එතකොට පෘතුගාලයේ ලිස්බන් වරායේ තියෙන බඩු ලන්දේසීන්ට ගන්න තහනම් කරා. ඇයි ස්පාඤ්ඤේ රජ්ජුරුවෝ පුතුගාලේ රජ්ජුරුවෝ? එතකොට පුතුගාලේ රජ්ජුරුවෝ ස්පාඤ්ඤේ රජ්ජුරුවෝ පුතුගාලේ රජ්ජුරුවෝ වශයෙන් රජු බවට පත් වුණා. එතකොට ලිස්බන් වරායේ තියෙන පෘතුගාලයේ ලන්දේසීන් ස්පාඤ්ඤේ රජ්ජුරුවෝ තරහයිනේ. එතකොට පෘතුගාලයේ ලිස්බන් වරායේ තියෙන කුළු බඩු ලන්දේසීන්ට ගන්න බෑ. දැන් ලන්දේසීන්ට කුළු බඩු නැති වුණාම මොකද්ද වුනේ? ආසියාවට එන්න සිද්ධ වුණා. දැන් ඒ ටික තේරෙනවා. දැන් අපිට මේ ඡේදයෙන් මතක තියාගන්න ඕනේ අමාරු වචන මොනවාද. එතකොට ඒ අමාරු වචන ටික විතරයි මතක තියාගන්න. ඉතුරු වචන සේරම 100%ක් අමතක කරන්න ඕනේ. ලීස් දාපු බන් එකයි, ඊට පස්සේ ලාඕ ජීලුයි, ඊට පස්සේ දෙවන පිලිප්, ඒ ස්පාඤ්ඤේ රජ්ජුරු, ඊට පස්සේ ලන්දේසීන්ට සිද්ධ වුණා ආසියාවට එන්න. අන්න ඒ දේවල් මතක තියාගන්න. දැන් අපි දෙවෙනි ඡේදයට යමු. අන්න එහෙම තමයි මතක තියාගන්නේ. දැන් වැදගත්ම වචන 5-6ක් වගේනේ තිබ්බේ. දැන් මේ ගැන්නොතින් එහෙම වාට වෙලාවක් තියෙනවා නම් පළවෙනි ඡේදේ තියෙන වචන ටික ගණින්න. එහෙම මතක තියාගන්න බෑ. අපි වචන 5ක් විතර මතක තියාගෙන මේ ඡේදෙන් යන්න ඕනේ. ඒ වචන 5ත් මතක තියාගත්තේ ජොලි වචන විදිහට කියලා දැන් තේරෙනවද? මොකද්ද මං ජොලි වචන කියලා අදහස් කරේ කිය. ඊට පස්සේ තාම 9 වසරේ. ඔගොල්ලෝ ගොඩක් පොඩි. ඔගොල්ලෝ තාම දන්නේ නැහැ හරියට කොහොමද අච්චු පොතක් කියවලා කරුණු ග්‍රහණය කරගන්නේ කියලා. ඔයාලට දියුණු වෙන්න තව කල් තියෙනවා. 10 වසර අවුරුද්දම තියෙනවා, 11 වසර අවුරුද්දම තියෙනවා. ඒකෙන් දා අපි චුට්ට අච්චු පොත් කොහොමද කියවන්නේ, පාඩම් මතක තියාගන්නේ කොහොමද කියලා ඉගෙන ගමු. පෘතුගීසීන් ආසියාවට පැමිණ ශතවර්ෂයක් ගත වන තෙක් තමන් පැමිණෙන මුහුදු මාර්ග පිළිබඳ දැනුම සෙසු යුරෝපීයන් අතර පත්වීම වැළැක්වීමට පියවර අරන් තියෙනවා. එතකොට පෘතුගීසීන්ට පුළුවන් නේ පෘතුගීසීන් විතරක් ආසියාවට ගිහිල්ලා කුළු බඩු අරගන්න. ඒව වැඩිමිරට ලන්දේසීන්ට එහෙම අනිත් ජාතිකයන්ට විකුණ ගන්න පුළුවන්. එතකොට ලන්දේසීන් එහෙම ඒ මුහුදු මාර්ග දැනගත්තොත් එහෙම ආසියාවට ඇවිල්ලා අඩුමිරට කුළු බඩු ගන්නවනේ. දැන් අනිත් අය දන්නේ නැතිකොට මුහුදු මාර්ග පුතුගීසින්ට පුළුවන් ආසියාවට ගිහිල්ලා අඩුමිලට කුළුබඩු අරගෙන වැඩිමිලට ලන්දේසීන් වගේ ජාතීන්ට විකුණන්න. පෘතුගීසීන් ආසියාවට පැමිණ ශතවර්ෂයක් ගත වන තෙක් තමන් පැමිණෙන මුහුදු මාර්ග පිළිබඳ දැනුම සෙසු යුරෝපීයන් අතර පත්වීම වැළැක්වීමට පියවරගෙන ඇත. එම කාලයේදී පෘතුගීසීන්ට ඉතා විශ්වාසදායකය හැරුණු විට සැක කටයුතු ලන්දේසී, ඉංග්‍රීසි හෝ ප්‍රංච ජාතිකයකුට පෘතුගීසී නවක ආසියාවට පැමිණීමටවත් පෘතුගීසීහු ඉඩ නොදුන්හ. එහෙත් ලන්දේසීහු විවිධ ඔත්තුකරුවන් නෙදවීම හා ලන්දේසි නිකං ඉඳල නෑ ලන්දේසීහු විවිධ ඔත්තුකරුවන් නෙදවීම හා වෙනත් මාර්ගවලින් පෘතුගීසීන් ආසියාවට පැමිණෙන නැව් මාර්ග හෙලි කරගත්තා. එතකොට දැන් මේ හැම වර්ෂම මතක තියාගන්න. 1595 වර්ෂය දැකපු ගමන් තේරෙනවා ඒක කිසිම වැඩකට නැති වර්ෂයක් කියලා. වර්ෂ සේරම මතක් කළ විභාගෙට ගියත් කලාතුරකින් MCQ එකක් බැරි වෙනවා මිසක් කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. මනසේ ලොකු විශාල ඉඩ ප්‍රමාණයක් ඉතුරු වෙනවා. ඒක වාසියක් තමයි අපිට විභාගෙදී. එහෙම මනස නිදහස් කරගනීමේ වාසිය අපි ගන්න ඕනේ. 1595 කියන්නේ එතකොට කිසිම වැඩකට නැති වර්ෂයක්.
1595 වර්ෂය පමණ වන විට පෘතුගීසින් ආසියාවට පැමණෙන නැවමාර්ග හෙළි කරගත්තා. ලන්දේසින් විසින් පෘතුගීසින් කොහොමද ආසියාවට එන මොන නැවමාර්ග ඔස්සේද කියලා හෙළි කරගත්තා. මේ අනුව 1602 වර්ෂයට පෙර, ඒ වර්ෂෙත් වැඩන්න, මේ අනුව 1602 වර්ෂයට පෙර ඕලන්දේ වෙළඳ සමාගම් කිහිපයක් ආසියාවට පැමිණි නම් වෙළඳ ද්‍රව්‍ය ලබා ගැනීමේදී ලන්දේසි සමාගම් අතරම තරඟයක් ඇති වුණා. ඔන්න දැන් ලන්දේසි සමාගම් ආවම මොකද වුනේ? ආසියාවේ ලන්දේසි සමාගම් අතරම තරඟයක් ඇති වුණා. එසේම එකම ලන්දේසි වෙළඳ සමාගමකට හෝ ඕලන්දේ වෙනුවෙන් ආසියාවේ කටයුතු කිරීමට අවශ්‍ය නීත්‍යානුකූල බලයක් ලැබී තිබෙන්නේ නැහැ. මේ තත්ත්වය සැලකිලිගත් ඕලන්ද පාලකයා 1602 වර්ෂයේදී ලන්දේසි වෙළඳ සමාගම් කීපයක් එකතුකොට පෙරදිග ඕලන්ද වෙළඳ සමාගම හෙවත් POC සමාගම පිහිටුවීය. එම සමාගම පිහිටුවීමේ රාජකීය බලපත්‍රය අනුව ඕලන්ද රජය වෙනුවෙන් ආසියාවේ වෙළඳාම් කිරීමට, ප්‍රදේශ යටත් කිරීමට, බලකොටු ඉදිකිරීමට, ආණ්ඩුකාරවරුන් පත් කිරීමට හා අදාළ ප්‍රදේශ පාලනය කිරීමට VOC සමාගමට බලය ලැබුණා. එතකොට ඔය ඡේදෙම මතක තියාගන්න තියෙන්නේ මොනවාද? ලන්දේසි වෙළඳ සමාගම් කීපයක් එකතු කරාම දැන් ලන්දේසි සමාගම් මතම තරංගයක් ඇති වෙනවා. ඉතින් ඒ ලන්දේසි සමාගම් ටික එකතු කරලා ඉන්න ඕනේ මුලින්ම. යාළු කරලා ඉන්න ඕනේ. ඉතින් එහෙම යාළු කරපු සමාගම මොකද්ද? පෙරදිග ඕලන්ද වෙළඳ සමාගම. එතකොට අනිවාර්යයෙන්ම මේක වෙළඳාමට ආපු සමාගමක්. ඉතින් වෙළඳ සමාගම කියන නම තියෙන්න ඕනේ. පෙරදිග වෙළඳාම සම්බන්ධයිනේ පෙරදිග කියන නමක් තියෙන්න ඕනේ. පෙරදිග ඕලන්ද, ඕලන්ද කියන්නේ ලන්දේසින් ඩයිතිය කන්නේ ලාඕචි. පෙරදිග ඕලන්ද වෙළඳ සමාගම හෙවත් VOC. VOC නිකන් බැංකුවක නමක් වගේ හෙන්නේ. හැබැයි VOC සමාගම පිහිටුවීය. එතකොට VOC කියන නම විතරයි මේ මුළු ඡේදෙම වැදගත් නමකට තියෙන්නේ. එතකොට ඊතුරු වචන සේරම අමතක කරා නම් හරි. එතකොට VOC සමාගමට දැන් බලයක් තියෙනවා. ආසියාවේ වෙළඳාම් කරන්න පුළුවන්, ප්‍රදේශ යටත් කරන්න පුළුවන්, බලකොටු ඉදි කරන්න පුළුවන්, ආණ්ඩුකාරවරුන් පත් කරන්න පුළුවන්. දැන් බලයක් තියෙනවා. ඊට පස්සේ දැන් මෙහෙම බලයක් වුණාම මූල්‍යමය වශයෙන් ශක්තිමත් වෙලා තියෙනවා. සල්ලි හොඳට හම්බ කරලා තියෙනවා කියලා තමයි එකින් කියන්නේ. ප්‍රබල නව කණ්ඩායම් ආසියාවට එවීමට ලන්දේසින්ට හැකි වෙලා තියෙනවා. මෙසේ VOC සමාගම යටතේ පැමිණි ලන්දේසීහු ජාවා දූපතේ බතාවිය හෙවත් බතාවියේ තම මූලස්ථානය පිහිටුවාගෙන අග්නිදික ආසියාතික දූපත් හා ඉන්දියානු වෙරළබඩ ප්‍රදේශයේ ස්ථාන කීපයක ස්වකීය බලය ගොඩනැගූහ. ඉන්දියානු සාගරයේ තම වෙළඳ බලය ගොඩනැගීමේදී ලන්දේසින්ට අනිවාර්යයෙන්ම පෘතුගීසීන් සමග සටන් කිරීමට සිද්ධ වුණා කියලා තියෙනවා. දැන් පෘතුගීසීන් ඉන්නවනේ. ඒතකොට බලය ගොඩනැගීමේදී ලන්දේසින්ට අනිවාර්යයෙන්ම පෘතුගීසීන් සමග සටන් කරන්න සිද්ධ වෙලා. එතකොට මූලස්ථානය මොකද්ද? ලන්දේසීහු ජාවා දූපතේ බතාවිය. ජාවා දූපතේ බතාවිය. ජාවා දූපතේ බතාවිය කියලා හුච්ච ගමන් ලන්දේසීන්ට අයිති දෙයක් කියලා මතක තියාගන්න. ජාවා වෙනුවට හාවා කියලා මතක තියාගත්තත් කමක් නැහැ. මේක දූපතා. බතාවිය වෙනුවට බතල හරි. එතකොට අර බතල කන හාවෙක් හරි එහෙම මවාගන්න. ජාවා දූපතේ බතාවිය හැබැයි ලන්දේසීන්ට. උඩරට රජවරුන් ලන්දේසි සහය සොයාම. උඩරට රජවරුන් ලන්දේසි සහය සොයාම. දැන් උඩරට රජුරුවන්ට ලන්දේසින්ගේ සහය මොකටද ඕනි වුණේ? පෘතුගීසින්ව නෙරපා හරින්න. උඩරට රජවරුන් ලන්දේසි සහය සොයාම. දැන් අපි මේ ඡේදේ කියවමු. දැන් අපි ඉන්නේ 3 පිටුවේ. දැන් රූපත් ටිකක් බලන්න. ස්පිල් බර්ජන් පළමුණු විමදම්ම සූර්ය රජු මුණ ගැසීම.
මේ ශ්‍රී ලංකාව ඉතිහාසය ගැන ඔයාලා ගච්ච පොත්වල තියෙන කරුණු, පෘතුගීසීන් ගැන, ලන්දේසීන් ගැන, ඉංග්‍රීසීන් ගැන, ඊළඟට රාජධානි ගැන තියෙන කරුණු 10 වසර 11 වසර සිලබස් එකේ ඒ විදිහටම තියෙනවා. ඉතින් ලංකා ඉතිහාසය ගැන ඉගෙන ගනිද්දී, ලංකාවේ ඉතිහාසය ගැන ඉගෙන ගනිද්දී මේ පාඩම් කරන එක නමක්වත් අපතේ යන්නේ නැහැ. ඉතින් දැන් මේ ස්පිල්බර්ජන් මේ මෙච්චරලා ඉගෙන ගත්ත හැම නමක්ම 10 වසර 11 වසර අච්චුපොතේ තියෙනවා. මං කියන්නේ මේ ලංකා ඉතිහාසය ගැන. ලංකා ඉතිහාසය වෙනස් වෙන්නේ නැහැනේ. එතකොට 10 වසර 11 වසරට ගියාම ඔයාට මේ නම් ටිකම තමයි ආයි අහන්නේ. 6 වසර ඉඳලා 9 වසර වෙනකම් ඉගෙන ගත්ත ලංකා ඉතිහාසය හා සම්බන්ධ ඒ වචන සෙට් එකමයි ආයි 10 වසර 11 වසර පොත් දෙකේ තියෙන්නේ. ඉතින් දැන් පොඩ්ඩක් මතක තියාගත්තාම ටිකක් ලේසි වෙනවා 10 වසර 11 වසරට ගියාම. ලන්දේසින් ආසියාවට පැමිණ වැඩිකල් ගතවීමට පෙර 1602 වර්ෂයේදී ජොරිස් වෑන් ස්පිල්බර්ජන් නම් ලන්දේසි ජාතික අද්මිරාල්වරයා නැව් 3ක් සමග ලංකාවේ නැගෙනහිර වෙරළට පැමිණ මඩකලපුවට ගොඩ බැස්සේය. ඔහු කන්ද උඩරටට ගොස් 1602 ජූලි මාසයේදී පළමුවන විමලධර්මසූරිය රජු මුණ ගැසුණි. මෙම අවධිය වන විට විමලධර්මසූරිය රජු පෘතුගීසීන්ගේ ක්‍රියාකලාපය කෙරෙහි දැඩි අප්‍රසාදයකින් පසු විය. එබැවින් පෘතුගීසීන් පලවා හැරීම සඳහා රජු ලන්දේසීන්ගේ ආධාර ලබා ගැනීමට කැමැත්ත පළ කරේ. ස්පිල්බර්ජන් පිටත්ව ගොස් මාස 3කට පමණ පසු සිබෙල් ද වර්ඩ් නැමැත්තා ප්‍රමුඛ තවත් ලන්දේසි දූත පිරිසක් විමලධර්මසූරිය රජු මුණ ගැසීමට පැමිණියහ. මෙම අලුත් දූතයාද ස්පිල්බර්ජන් අයත් ජාතියටම අයත් බව දැනගත් රජු මහත් හරසරින් මහනුවරදී ඔහු පිළිගත් අතර පෘතුගීසීන් පලවා හැරීම සඳහා දෙපිරිස කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව සාකච්ඡාද පැවැත්තිය. එහෙත් පසු අවස්ථාවක රජු ඉදිරියේදී රජුට අගෞරව වන ලෙස සිබෙල් ද වර්ඩ් කතා කිරීම හේතුවෙන් ඔහු හා රජුගේ පිරිස අතර ගැටුමක් ඇතිවිය. ගැටුමේ ප්‍රතිඵලයක් වශයෙන් සිබෙල් ද වර්ඩ් අවාසනාවන්ත ලෙස මරණයට පත්විය. මෙම සිදුවීම නිසා පෘතුගීසීන් පලවා හැරීමට ලන්දේසී සහාය ලබා ගැනීමේ රජුගේ අපේක්ෂාව බිඳ වැටුණි. විමලධර්මසූරිය රජුගෙන් පසු එතුමාගේ සහෝදරයෙකු වූ සෙනරත් රජු බලයට පත්විය. සෙනරත් රජුගේ කාලයේදී ලන්දේසී දූත කණ්ඩායම් දෙකක් සමග සාකච්ඡා පැවති නමුත් රජු අපේක්ෂා කළ පරිදි සාර්ථක ප්‍රතිඵල ලැබුණේ නැහැ කියලා තියෙනවා. එතකොට ස්පිල්බර්ජන් ගැන ඉගෙන ගන්න තියෙනවා. ජොරිස් වෑන් ස්පිල්බර්ජන්. ඊට පස්සේ ඉගෙන ගන්න තියෙන්නේ මොකද්ද? සිබෙල් ද වර්ඩ් කියන පුද්ගලයා ගැන ඉගෙන ගන්න තියෙනවා. එතකොට එයත් ලන්දේසී දූතේ. සිබෙල් ද වර්ඩ්. අන්නේ දූතයන්ගේ නම් ඔච්චර වචන සංඛ්‍යාවක් අපි කියවුවට දූතයෝ දෙන්නයි මතක තියාගන්න තියෙන්නේ. ඊට පස්සේ රජ්ජුරුව කවුද මතක තියාගන්න තියෙන්නේ? පළමුවන විමලධර්මසූරිය රජු. ඊට පස්සේ මතක තියාගන්න තියෙන්නේ කාවද? පළමුවන විමලධර්මසූරිය රජ්ජුරුවන්ගේ කාලෙම තමයි අනිත් දූතයා ගැනත් කතා කරලා තියෙන්නේ. ඊට පස්සේ සෙනරත් රජ්ජුරුව කියලා තියෙනවා. ඊට පස්සේ සෙනරත් රජ්ජුරුව කියලා නම තිබ්බට ලන්දේසී දූත කණ්ඩායම් දෙකක් සමග සාකච්ඡා පැවති නමුත් රජු අපේක්ෂා කර පරිදි සාර්ථක ප්‍රතිඵල නොලැබුණා කියලා විතරයි තියෙන්නේ. එතකොට මෙච්චර වචන සංඛ්‍යාවක් කියවුවා මතක තියාගන්න තියෙන්නේ විමලධර්මසූරිය රජ්ජුරුව, ජොරිස් වෑන් ස්පිල්බර්ජන් කියලා, ආයමත් විමලධර්මසූරිය රජ්ජුරුව කියලා මතක තියාගන්න තියෙන්නේ සිබෙල් ද වර්ඩ් කියලා, ආයෙ මතක තියාගන්න තියෙන්නේ සෙනරත් රජ්ජුරුව කියලා, ලන්දේසි දූත කණ්ඩායම් දෙකක් කියලා විතරයි. ඉතින් දැන් ඔච්චර වචන සංඛ්‍යාවක් කියවුවාම ඉතුරු වචන සංඛ්‍යාව අනිවාර්යයෙන්ම අමතක කරලා දාන්න ඕනේ. වැදගත් වචන ටික විතරයි මතක තියාගන්නේ. දැන් අපිට ඊළඟට මොකද්ද කරන්න තියෙන්නේ? ජොලි වචන විදියට මේවා මතක තියාගන්න ඕනේ. ජොරිස් වෑන් ස්පිල්බර්ජන්.
ස්පිල් කියනකොට නිකයි ස්පිරිතාලය වගේ මත එනවනේ නික ස්පිරිතාලේ ස්පිල් බර්ජන්. තොට වෑන් කිව්ව හම අර ස්පිරිතාලෙ තියෙන වෑන් එක මොකක්දකට අපි කියන්නේ ඇම්බියුලන්ස එක කියලනේ. ස්පිරිතාලෙ තියෙන වෑන් එකට ඇම්බියුලන්ස එක කියලන කියන්නේ. එතකොට ජොරිස් වෑන් ස්පිල් බර්ජන්. ජොරිස් දැන් අපි ජොලි වචන තමයි හදන්නේ ඒකින්ද ජොලිස් ජොරිස් වෑන් කියන්නේ වෑන් එක ස්පිල් බර්ජන් කියලා. දැන් ඔයාටම මතක තියාගන්න තියෙන්නේ ඇම්බියුලන්ස් එක. හරිද? ඊට පස්සේ පළමුණ විමාධර්ම සූරිය රජු. පළමුණ විමාධර්ම සූරිය රජු. විමල ධර්ම සූරිය රජු. විමල බොරලු කාටුන් එක ඔයාලා බලලා ඇති. විමල බොරලු. එතකොට විමල ධර්ම සූරිය රජු. විමලගේ නමින් තියෙන රජ්ජුරුවන්ගේ නම. ඊට පස්සේ සිබෙල් ද වර්ඩ්. එතකොට සිබෙල් ද වර්ඩ්. දැන් ඊට පස්සේ බෙල් එකක් ඔය ඉස්කෝලේ පීරියඩ් වලදී බෙල් නෑ පන්සල්වල ගාන්ට ආරෙ තියෙන බෙල් එක. සිබෙල් ද වර්ඩ්. එතකොට බෙල් එකයි ඇම්බියුලන්ස් එකයි විමලවයි ඒ ටික තමයි ඉතින් මතක තියාගන්න තියෙන්නේ. සෙනරත් රජුරෝ සෙනරත් නිකම් මතක තියාගන්න. දැන් තේරෙනව නේද? විමාධර්ම සූරිය රජුරුවන්ට අපහාස කරා කවුද මේ සිබෙල් ද වර්ඩ්. බෙල් එකක් වගේ අපහාස කරා, ගන්ටාර වගේ කටහඬකින් අපහාස කරා, සිබෙල් ද වර්ඩ් අපහාස කරා. එහෙම මතක තියාගන්න. දැන් ඔයාට මම ඉස්සෙල්ලා මේ ඔයාලා පොඩ්ඩක් විතර මේ පොඩ්ඩක් බය කරන්නේ තමයි අර මුලින්ම පටන් ගන්නකොට ඡේද කියෝගෙන ගියාට කිසිම දෙයක් තේරුන්නේ නැහැනේ. දැන් ඕවා දන්නවා ඒ ඡේද කියෝගෙන ගියාට අපි වචන කීයද මතක තියාගත්තේ ඉතුරු සේරම මතක කරා නේද කියලා දැන් ඕවාට තේරෙනවා. දැන් මේ ඡේද කියවල බලන්නකෝ. දූතයෝ දෙන්නෙක් ගැන ඉගෙන ගත්තා, රජ්ජුරුවෝ දෙන්නෙක් ගැන ඉගෙන ගත්තා, එච්චරයි. මේ ඡේදේ අති දෙයක් නැහැ. එතකොට ඔයාලා හිතනවා ඉතිහාසය අමාරුයි කියලා. කොහොමද ඉතිහාසය අමාරු වෙන්නේ? ඔයා බැරි වැඩ කරන්න ගියා. වචන 100ක ඡේදයක් තියෙනවනම් 90ටම අමතක කරන්න නැතුව ඒ වචන 100ම මතක තියාගන්න උත්සාහ කරා. එහෙම කරන්නේ වචන 100ක් තියෙනවනම් 90ට වැඩක් නැත්තම් 90ටම අනිවාර්යෙන් අමතක කරන්න ඕනේ. වැදගත් වචන දෙකක් විතරක් නම් ඒ වැදගත් වචන දෙක විතරක් තෝරගෙන ඒ වැදගත් වචන දෙකට ජොලි වචන හදාගන්න ඕනේ. එතකොට අපිට හොඳට මතක තියාගන්න පුළුවන්. සහ දැන් ඔයාගේ අවබෝධය අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. දැන් මේ වචන දෙක මතක තියාගෙන පස්සේ ආයිමත් අචුබත කියවද්දි ඔයාට දැන් හොඳ වන්තකයක් තියෙනවනේ. එතකොට ඉතිහාසය සම්බන්ධ අවබෝධය වැඩි දියුණු කරගන්න ඕනේ. මතක තියාගත්තෙන් පස්සේ තමයි අවබෝධය වැඩි කරගන්න ඕනේ. දැන් කියනවා දෙවන රාජසිංහ රජු හා ලන්දේසීන් අතර ගිවිසුම. පාඩම පටන් ගන්නකොටම කිව්වනේ පෘතුගීසීන්, ලන්දේසීන්, ඉංග්‍රීසීන්. එතකොට දෙවෙනියට ඉගෙන ගත්තේ ලන්දේසීන්. දෙවෙනියට ඉගෙන ගත්තේ ලන්දේසීන් නම් ලන්දේසීන්ට එන්න කිව්වේ දෙවන. දෙවන රාජසිංහ රජුරුව ලන්දේසීන්ව ගෙන්න ගත්තේ සිංහරාජයේ. සිංහරාජයයි ලන්දේසීන්ලුයි සිංහරාජයේගේ සංකේතයක් තමයි ලංකාවේ කොඩියේ තියෙන්නේ. ලංකාවේ ලන්දේසීන්ලුයි දෙකම ලයන්නේ. ඔන්න මම මතකිරින දේවල් කිව්වා. සෙනරත් රජුරුවන්ගෙන් පස්සේ එතුමාගේ පුතා දෙවන රාජසිංහ රජකමට පත් වුණා. එතකොට මේ දෙවන සිංහරාජයාගේ තාත්තා තමයි සෙනරත් රජුරුව. සිංහරාජයාගේ තාත්තා සෙනරත් රජුරුව දෙකම සයන්නෙන් තමයි පටන් ගන්න. එතුමා කොහොම හරි පෘතුගීසීන් මෙරටින් පළවා හරිනවා කියලා දැඩි අධිෂ්ඨානයකින් කටයුතු කළා. ඒකෙ හින්දාමයි පෘතුගීසීන් මෙරටින් පළවා හැරීමට ලන්දේසීන්ගේ සහාය ලබා ගන්න රජතුමා ක්‍රියා කළේ. ඇයි ලන්දේසීන්ගේ සහාය ලබා ගත්තේ? ලන්දේසීන්ට ප්‍රබල නාවික බලයක් තියෙන හින්දා. එතකොට ලන්දේසීන්ගේ පරිධික මධ්‍යස්ථානයේ බතාවියනේ නියෝජිතයන් සමග සාකච්ඡා පැවැත්වුවා මේ රජ්ජුරුව. දෙවන රාජසිංහ රජ්ජුරුව පෘතුගීසීන් පළවා හැරීමට තමාට දෙන උපකාර වෙනුවෙන් මොනවාද රජ්ජුරුව දෙන්න පොරොන්දු වුණේ?
කුරුඳු වෙළඳාමේ ඓතිහාසික නැගෙනහිර වෙළඳවරායක් ලන්දේසින්ට ලබා දීමට රජු එකඟ වුණා. දැයි වාක්‍යෙ මතක තියාගෙන තියෙන කුරුඳු දෙනවා කිව්වා විතරයි. පොඩි කාලේ කියන්නේ ඔයා මට මේ වැඩේ කළ දුන්නොත් මම ඔයාට අඹ ගෙඩියක් දෙන්නම් එහෙම කියන්නේ. ඒ වගේ කුරුඳු දෙන්නම් කියලා තමයි පොරොන්දු වෙලා තියෙන්නේ. එතකොට එක් යුරෝපීය ජාතියක් වෙනුවට තවත් යුරෝපීය ජාතියක් මෙරට ගෙන්වා ගැනීම කිසිසේත්ම රජුගේ අරමුණු වුණේ නැහැ. ලන්දේසින් හා රජු අතර වූ සාකච්ඡාවල ප්‍රතිඵල වශයෙන් 1638 මැයි මාසයේදී රජුගේ හමුදාව හා ලන්දේසින් එකතුව මඩකලපුව පෘතුගීසි බලකොටුව වටලන ලදී. පහාර කිහිපයකින් පසු එහි සිටි පෘතුගීසීන් පන්නා දැමීමට මෙම සේනාවෝ සමත් වූහ. මෙයින් මහා සඩරට පත් දෙවන රාජසිංහ රජතුමා 1638 වසරේ මැයි මාසයේදීම ලන්දේසී සමග ගිවිසුමක් අත්සන්කළා කියනවා. එතකොට දැන් මොකද්ද කුරුදු දෙන්නම් කියලා පොරොන්දු කරවා ගත්තා. ඊට පස්සේ ලන්දේසීන් මඩකලපුව පෘතුගීසි බලකොටුවට වටලලා පෘතුගීසින් පන්නුවා. එතකොට මඩකලපුවෙන් තමයි පන්නලා තියෙන්නේ. ඉතින් දෙවන රාජසිංහ රජුරෝ ගොඩාක් සතුටු වෙලා ලන්දේසින් එක්ක 1638 වසරේ මැයි මාසයේදී ගිවිසුමක් අත්සන් කරා. ඔන්න දැන් ලන්දේසින් එක්ක ගිවිසුමක් ගහ ගන්නවා. හැබැයි ලන්දේසින් මේ ගිවිසුම විදියට කටයුතු කරාද නැහැ. ලන්දේසින් පෘතුගීසීන්ව පන්නලා දාලා නිකන් හිටියේ නැහැ. ලන්දේසීන් ඒව අයිති කරගන්න පටන් ගත්තා. එතකොට ගිවිසුමේ විදිහට එහෙම අයිති කරගන්න බෑ. ඒත් ගිවිසුම කඩ කළා. දැන් 1638 ගිවිසුමක් ගහගත්ත අනිවාර්යයෙන්ම පෘතුගීසීන්ව මෙරටින් පන්නනවා කියලානේ. ගිවිසුම නැත්තම් මොකක් කියලා ගහගන්නද? අනිවාර්යයෙන්ම පෘතුගීසීන් මෙරටින් නරපා හරින්න තමයි උඩර රජුට සහාය දෙනවයි කියලා තමයි ලන්දේසී එකඟ වුණේ. පෘතුගීසින් මෙරටින් නරපා හැරීමට උඩරට රජුට සහාය දීමට ලන්දේසීන් එකඟ වුණා. එතකොට දැන් මොනා දෙන්නම් කියලාද පොරොන්දුනේ? පොඩි කාලේ මම ඔයා මට මේ වැඩේ කළ දුන්නොත් මම ඔයාට අඹ ගෙඩියක් දෙන්නම් කියනවා වගේ කුරුදු ගම්මිරිස් මීටි ආදී වෙළඳ ද්‍රව්‍ය මගින් තමයි පියවීමට රජු එකඟ වුණේ. පෘතුගීසින්ට එරි සටන් සඳහා ලන්දේසීන්ට වැවෙන මුදල් කුරුදු ගම්මිරිස් මීටි ආදී වෙළඳ ද්‍රව්‍ය ලබා දීම මගින් පියවීමට තමයි රජුර එකඟ වුණේ. ඇතුන් හැර උඩරට සෙසු වෙළඳ ද්‍රව්‍ය මිලදී ගැනීමේ ඒකාධිකාරී අයිතිය ලන්දේසීන්ට ලබා දුන්නා. එතකොට ඇතුන් හැර රජු අදහස් කරන්නේ නම් පෘතුගීසින් අල්ලා ගන්නා බලකොටුවල ලන්දේසී හමුදාව නතර කරවීමට එකඟ වුණා. මොකද්ද මේ කියන්නේ? දැන් පෘතුගීසින්ගෙන් ලන්දේසීන් එක එක ඒවා අයිති කරගන්නවනේ. හැබැයි ඒව ලන්දේසීන්ට ඉන්න පුළුවන් රජු කැමති නම් විතරයි. රජු අදහස් කරන්නේ නම් විතරයි. රජු අදහස් කරන්නේ නම් කියන එක හොඳටම වැදගත්. එතකොට 1638 ගිවිසුමේ ප්‍රධාන කරුණ කිව්වහම මොනවාද මතක තියාගන්න ඕනේ වැදගත් වචන? ගිවිසුම ගහන්නේ මොකටද? පෘතුගීසින් පන්නනවා කියලා නෑ. ඒක මතක තියාගන්න ඕනේ. ඒ වෙනුවෙන් මොනවාද ඉල්ලන්නේ? කුරුඳු, ගම්මිරිස්, මීටි. ඊට පස්සේ ඇතෙම් මවා ගන්න රජු අදහස් කරන්නේ නම්, ඒ කියන්නේ රජුරෝ කැමති නම් විතරයි කියන දේ හොඳට මතක තියාගන්න. සරලව මේ චිත්ත රූප විදිහටම මතක තියාගන්න. වචන විදිහටත් මතක තියාගන්න අමාරුයි නේද? දැන් කුරුඳු කිව්වහම මතක තියෙන්නේ නැත්තම්. ඊට පස්සේ ඇතුන් කිව්වම මතක තියෙන්නේ නැත්තම්. ඒවා චිත්ත රූප විදිහට ස්ටිකර්ස් වගේ ඔළුවේ මනස ඇඳගන්න රූප වගේ මතක තියාගන්න ඕනේ. ඉතුරු වැදගත් නැති වචන සේරම අමතක කරන්න ඕනේ. වැදගත්ම වචන ටික විතරක් මතක තියාගන්න. ඒකනො අපි වැදගත්ම වචන ටික ඉගෙන ගන්න ඕනේ. ඒවත් ජොලි වචන විදිහට තමයි මතක තියාගන්න ඕනේ. පෘතුගීසින් නැරපීමේ සටන් සහ මුහුදුබඩ ප්‍රදේශවල ලන්දේසී බලය පිහිටුවීම. 1638 වර්ෂයේ ගිවිසුමෙන් පසුව පෘතුගීසින් මෙරටින් නැරපා හැරීමට තවත් වසර 20ක් ගත විය. ඒ වාක්‍ය වැඩන්නේ.
එම කාලයේදී පෘතුගීසීන් යටතේ පැවති ත්‍රිකුණාමලය මීගමුව ගාල්ල කරුතර කොළඹ මන්නාරම හා යාපනය අතුරු සෙසු බලකොටු යටත් කිරීමට ලන්දේසින් හා උඩට හමුදාව කටයුතු කළහ. පොඩ්ඩක්වත් බයෙන්න එපා, ඒ වාක්‍ය වැඩකුත් නෑ. දැන් කවුරු හරි ළමයෙක්, ඕගොල්ලෝ තමයි පුංචි ඉන්නේ, ගොඩක් පුංචි. මිනිස්සුගේ ජීවිත කාලය ගත්තාම ඔයාලා කියන්නේ අවුරුදු 14ක ළමයෙක් කියන්නේ ගොඩාක් පුංචි ළමයෙක්. තව ජීවිත කාලය ගොඩාක් තියෙනවා. එතකොට ඔයාලට අත්දැකීමක් නැහැ කොහොමද අච්චුපතක් අරගෙන කියවන්නේ කියලා. එතකොට ඔයාලා තේරුම් ගන්න ඕනේ මෙන්න මේ වගේ ත්‍රිකුණාමලයේ මීගමුව ගාල්ල කළුතර කොළඹ මන්නාරම යාපනය වගේ හෝම නම් ලිස්ට් එකක් තියෙනවා නම් කවදාවත් මිනිස්සෙට මතක තියාගන්න බෑ. ඔයාට ඉතින් හිත රවට්ට ගන්න පුළුවන්, පැය 20ක් විතර අරගෙන මේ ටික පාඩම් කරන්න පුළුවන්. හරිද? ඔයා දැන් හිතනවා තමයි ඉන්නේ පළවෙනි පාඩමේනේ. ඒත් විභාගෙට අහන්නේ පළවෙනි පාඩමෙන් මේ පිටුවෙන් විතරද ප්‍රශ්න? ඔන්න මේ පිටුවෙන් විතරක් අහනවා නම් ඕක පාඩම් කරලා කවන්නේ නැහැ. එතකොට ඔයා හිතනවා මම පැය 20ක් විතර අරන් පාඩම් කරා කියලා අන්තිමට මේ පිටුවෙන් අහපු ප්‍රශ්නකුත් නැහැ. ඉතින් මිනිස්සෙට නම් කවදාවත් මෙහෙම මතක තියාගන්න බෑ. ත්‍රිකුණාමලයේ මීගමුව ගාල්ල කළුතර කොළඹ මන්නාරම යාපනයේ ඔහොම තියෙද්දී කිසිම වැදගත්කමක් නැති විදිහට වචන ලිස්ට් තියෙද්දී කෙලින්ම ඒ වාක්‍යෙම සම්පූර්ණයෙන්ම අමතක කළා දාන්න. එහෙම කරන්න ඕනේ. මනස ඉඩ කියන්නේ ගොඩාක් වැදගත් දෙයක්. ෆෝන් නම්බර එකක්වත් අපිට ලේසියෙන් මතක තියාගන්න බෑ එකපාරට. එහෙම තත්ත්වයක් තියෙනකොට මෙහෙම වචන ලිස්ට් අච්චුපතේ ටයිප් කරලා තියෙද්දී ඒ වලින් මනස පුරවගන්නේ යන්නේ නැහැ. දැන් මම ඔයාට හිමීට කියලා දෙනවා අපි අච්චුපතක් කොහොමද පාඩම් කරන්නේ කියලා. ඊට පස්සේ දැන් ඒ වාක්‍ය වැදගත් නැහැ. එතකොට පළවෙනි වාක්‍ය වැදගත් නැහැ, දෙවෙනි වාක්‍ය වැදගත් නැහැ. ත්‍රිකුණාමලය හා මීගමුව බලකොටු යටත් කිරීමෙන් පසුව රජු හා ලන්දේසින් අතර මත ගැටීම් ඇති වුණා. ඒක වැඩකුත් නැහැ, ඒවා මතක තියන්නේ නැහැ. මොන බලකොටු යටත් කිරීමෙන් පස්සේද රජු හා ලන්දේසින් අතර මත ගැටුම් ඇති වුණේ, ඒ වැඩක් නැහැ. ලන්දේසින් තමන්ට වාසිදායක ප්‍රදේශවල බලකොටු අල්ලාගත් පසු 1638 වර්ෂයේ ගිවිසුම් පදි රජුට බාර දීමට කටයුතු නොකිරීම එම තත්ත්වයට හේතු වුණා. ඔන්න ඒ වාක්‍යය මතක තියාගන්න, පුතුගීසීන්ගෙන් අල්ලාගත් බලකොටු රජුට බාර දුන්නේ මේ ලන්දේසින් තමන් තියාගත්තා. හැබැයි 1638 ගිවිසුමේ විදිහට එහෙම කරන්න බෑ. 1638 ගිවිසුම ඔයාලට මතක හිටින් නැත්නම් මතක තියාගන්න, ඒක වැදගත්ම වර්ෂයක් නෙමෙයි. හරිද? ගොඩාක් වැදගත් වර්ෂයක් නෙමෙයි. වර්ෂ සේරම අමතක කරලා ගියත් කිසිම පාඩුවක් එන්නේ නැහැ කියලා ඔයාලා දන්නවනේ. වර්ෂ සේරම අමතක කළොත් අපේ මනසේ ගොඩක් ඉඩ ප්‍රමාණයක් ඉතුරු වෙනවනේ. එතකොට වර්ෂ සේරම අමතක කරලා ගියොත් ඔයාට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි ඔයාට ලේසි වර්ෂ ටිකක් මතක තියාගන්න. දැන් 1638 කිව්වහම ඔයාලගේ වයස 16යි. ඒකේ දෙගුණ 32යිනේ. ඒ වුණාට මෙතන තියෙන 30 ගානම්ම තමයි 38 කියලා මතක තියාගන්න ලේසි ඉතින්. 3 2ක් 8ෙන් භාගේ නිකන් 3ක් වගේනේ. අන් කියන්නේ 8 කියන්නේ රූපයක් නම් ඒක දෙකට කැපුවොත් එහෙම 3ක් නෙන්නේ. එතකොට 1638 කියලා මතක තියාගන්න එක ලේසියි. ගිවිසුමක වර්ෂයක්නේ. ලොකු වැදගත් කමක් නැහැ. ඒත් වැදගත් නැත්තේත් නැහැ. එතකොට රජුරවන්ට බාර නොදුන්නු ගිවිසුම. මේවා ඒ විදිහටම 10 වසර 11 වසර අච්චුපොතේ තියෙනවා. එතකොට අලුත් දෙයක් ඇත්තම නැති තරම් මේවමයි තියෙන්නේ. ලන්දේසින් මුල සිටම අතිශය කපටි අන්දමින් රජු සමග කටයුතු කළා තියෙනවා. ගිවිසුමේ එක් වගන්තියකට අනුව පෘතුගීසීන් අල්ලා ගනු ලබන බලකොටුවල ලන්දේසී හමුදා නතර කළ යුතු වන්නේ උඩරට රජු කැමති නම් පමණියන් අදහස පවතිය. ලන්දේසියම වගන්ති අමතක කළා කටයුතු කළා. ලන්දේසී හම්දම් පෘතුගීසින්ව පන්න ලන්දේසින් ඒව අල්ලගන්නවා. ඒ වුණාට ලන්දේසීට ඉන්න බෑ, ඒව රජුරුවන්ට දෙන්න ඕනේ. ලන්දේසින්ට හමුදා නතර කරගෙන ඒව අයිති කරගන්න බෑ.
හැබැයි රජ්ජුරුව කැමතිේ නම් රන්දේසි හමුදා නතර කරගන්න පුළුවන්. එවුනාට ඒ වගන්තිය අමතක කරා. රජ්ජුරුව කැමති වුණත් නැති වුණත් මොකද්ද කළේ? ලන්දේසිහු තමන්ගේ හමුදා ටික නතර කරගෙන අයිති කරගත්තා. ඒ අනුව තමන් අල්ලාගත් බලකොටුවල රජුගේ නොමිසා ලන්දේසිහු තමන්ගේ බටයන් නතර කරා. එතකොට මීගමෝ ගාල්ල කුරුඳු බහුලව වන ප්‍රදේශූහෙයින් ඒවා රජට බාර නොදී තමන් සතුව තබා ගැනීමට ලන්දේසියෙන් කටයුතු කළ ඒවාක වැඩන්නෑ. මනස ඉඩ ගොඩක් වැදගත්. මීගමෝද ගාල්ලද කුරුඳුද ඕවා මතක තියාගන්න බෑ. හරිද? ඒවාක්‍ය සම්පූර්ණයම අමතක කළද. මෙම මතභේදය නිසා බලකොටුවල සිටින සේවකයන්ට වැටුප්ගේම රජුගේ වගකීමක් නොවන බව රජතුමා කියා සිටියා. ඒවාක්‍ය වැඩකුත් නෑ. ඒ අතර ඉල්ලා සිටි යුධවේදම් ගෙවනතුරු බලකොටු රජුට පවරා දිය නොහැකි බව ලන්දේසියෝ කියා සිටියා. ඒ කියන්නේ යුධවේදම් ගෙවනතුරු බලකොටු රජුරවන්ට දෙන්න බෑ කියලා ලන්දේසින් කියලා. ඉතින් ඒකත් අමතක කළා දාන්න. කොහොම හරි රජුරෝයි ලන්දේසින් අතර ගොඩාක් මතභේද තිබ්බයි කියලා විතරක් මතක තියාගන්නකෝ. මතභේද සල්ලි සම්බන්ධ ප්‍රශ්නද එහෙම මතක තියාගන්න නැතුව මතභේද ඇති වුණාක මතක තියාගන්නකෝ. ඒත් කොළඹ ඇතුළු බලකොටු වලින් පුතුගීසින් පළවා හැරීමට ලන්දේසි සහය අවශ්‍ය බැවින් දෙවන රාජසිංහ රජුරෝ බොහෝ ඉවසිලිවන්තව කටයුතු කළා තියෙනවා. හැබැයි ඒ වාක්‍යයෙන් මතක තියාගෙන තියෙන මතභේද ඇති වුණත් දෙවන රාජසිංහ රජුරෝ ගොඩක් ඉවසලා කියලා තමයි. මේ අතර ජෙරාඩ් හල්ෆ්ට් නම් සෙනවියා යටතේ විශාල ලන්දේසි හමුදාව ලංකාවට පැමිණිලා තියෙනවා. ඉන් ශක්තිමත් වූ ලන්දේසිහු පුතුගීසින්ගේ කොළඹ කොටුව අත්පත් කර ගැනීමට උස් බිම්වල කාලතුවක්කු සවිකොට කොටුව වැටලූහ. හල්ෆ්ට් සෙනවියා කරී ප්‍රසාදයට පත් රාජසිංහ රජතුමා ඔහුට මහත් සැලකිලි දක්වා විශාල හමුදාවද සටනට එවීය. මින් මාත් අසරණ භාවයට පත් පුතුගීසිහු යටත් බව ප්‍රකාශ කොට කොළඹ කොටුවේ යතුරු ලන්දේසීන්ට බාර දුන්නා. හරිද? එතෙක් ගාලු කොටුවේ සිට ක්‍රියාත්මක වූ ලන්දේසිහු එතැන් සිට කොළඹ කොටුව වඩා දැන් මේ තියෙන කොළඹ කොටුව වෙන. එතකොට ජෙරාඩ් හල්ෆ්ට් එච්චරම වැදගත් නමක් නෙමෙයි. ඔගල් හල්ක්ව දන්නවද? හල්ක් කියන්නේ අර කොළපාට මේ බොඩි බිල්ඩර් කෙනෙක් වගේ මේ මිනිස්සෙක් ඉන්න කාටුන් චරිතයක් හල්ක් කියලා. අර කලිසමක් විතරක් ඇඳන් ඉන්න මේ කොළපාට ලොකු බොඩි බිල්ඩර් කෙනෙක් වගේ මිනිස්සෙක් හල්ක් කියලා කියන්නේ කාටුන් චරිතයක්. දන්නවද දන්නේ? ඉතින් හල්ක් වගේ හල්ෆ්ට්. ඉතින් කොළඹ කොටුව ගැන තමයි මේ තියෙන්නේ. ඒ වාක්‍යෙත් කොළඹ කොටුවයි හල්ක් විතරක් මතක තියාගන්න. ඊට පස්සේ දැන් ඊළඟට තියෙනව නේද? එතෙක් ගාලු කොටුවේ සිට ක්‍රියාත්මක වූ ලන්දේසීන් ඊට පස්සේ ඒ ඡේදේ දැන් ඔහොම තියෙද්දි කවදාවත් මතක තියාගන්න යන්න එපා. වැදගත් කරුණක් ඇත්තෙම නැහැ. බොරුවට ඔය දැන් හිතන්නක කවුරු හරි දැන් ඔයාලා ගොඩක් පොඩි ඉනේ අච්චු පොතක් කොහොමද පාඩම් කරන්න කියලා දන්නේ නැහැ. ඔයගොල්ලෝ හිතාන හිටියද ඔයගොල්ලන්ට අවුරුදු 14යි කියලා මිනිස්සුගේ ජීවිත කාලයක් එක ගත්තොත් එහෙම ඔයාලා හරීම මේ ඊයේ පෙරේත තමයි ඉපදිලා තියෙන්නේ. හරිද? ඔයාලට අත්දැකීම් කියලා જાතියක් නැහැ. එතකොට ඔයගොල්ලෝ හිතනවා දැන් මෙහෙම ඡේදයක් දැක්කොතින් එහෙම අපි පාඩම් කරන්න ඕනේ කියලා. දැන් මම නිකන් කියන්න ඇයි මේ ඡේදය මතක තියාගන්න බැරි සහ වැදගත් කරුණු එකක්වත් නැත්තේ කියලා. දැන් හිතන්නකෝ මේකේ තියෙනවා කොළඹ ගාල්ල මාතර මීගමු කල්පිටිය මන්නාරම යාපනය ත්‍රිකුණාමලය මාඩකලපුව ප්‍රදේශවල බලකොටු ඉදිකරා. ඒ බලකොටුවට අමතර අලිමංකඩ පේදරතුඩු කයිට් ස්ථානවල බලකොටු ඉදිරි කරා. ඕනේ අම්මෝ හොම පාඩම් කරගන්න බෑ. යාපනය කල්පිටිය අල්ලා ගත්තා ජීවිත කාලෙම පාඩම් කරත්. දැන් ඔයාලා හිතන්නේ මම පාඩම් කරපු නැති හින්දා මට ලකුණු වෙන්නේ නැහැ කියලානේ. මම කියන්නේ ඔයාලා පාඩම් කළා වැඩි වෙලා යෝගන්න ලකුණු වෙන්නේ නැත්තේ කියලා. ඇයි? වචන 100ක් තියනවනේ 98ක් මම මතක කරන්න ඕනේ කියලා ඔයාලා දන්නේ. ඔයාලා හිතාගෙන ඉන්නේ මට පාඩම් ගන්න වෙලාව නැහැ, අම්මා කිව්වට මම පාඩම් කරේ නැහැ, මම වෙන වෙන වැඩ කර කර හිටියා, මට කවදා හරි පාඩම් ගන්න ලොකු වෙලාවක් හම්බුනොත් මං හොඳට ලකුණු ගන්නවා.
මම කියන්නේ ඒක අනිත් පැත්ත. ඔයාලා පාඩම් කරලා වැඩි වෙලා තමයි ඔයාලට මතක තියාගන්න බැරි. දැන් මොකද මේ වගේ ඡේදයක් දැක්කහම ඔයාලා පණ දාගෙන පාඩම් කරනවා. ඒතොර වැඩන්නේ. එක ප්‍රශ්නයක්වත් අහන්නෙත් නෑ. මිනිස්සුන්ට අවුරුදු 100ක් පාඩම් කරත් මේ ඡේදයේ තියෙන එක කරුණක්වත් මතක තියාගන්නත් බෑ. මේ වගේ ඡේදයක් උඩින් පල්ලෙන් දැකපු ගමන් අමතක කරලා දාන්න ඕන. ආයි වැඩන්නේ. හරිද? ඔයාලට අච්චු පොතක් තියෙනවා නම් ඒ අච්චු පොතේ දැන් මම කියන දේවල් පැන්සලෙන් රවුම් කරන්න. හරිද? ඊට පස්සේ මතකිරින ක්‍රමයක් ඒ ගායම ලියාගන්න. ඊට පස්සේ රවුම් කරපු වැදගත් වචන ටික දිහා විතරක් බලන්න. එහෙම තමයි පාඩම් කරන්නේ. අනික මම මේ කියනේ වා ෂෝට් නෝට් ගහන්න ගියොත් සෑහෙන වෙලාවක් යනවා. ඒකත් බොරුවට වෙලා නාස්ති කිරිලා මම ෂෝට් නෝට් ගහන්න නැති හින්දා තමයි ඔයාලට එහෙම කියන්නේ. ෂෝට් නෝට් ගහනවා කියන එක ආයෙම තච්චු පොතල් ලියනවා කියන එක පුදුම කාලේ නාස්ති කිරිලා මම ඔයාලට කියන්නේ පැන්සලක් ගන්න. මම කියනවනේ දැන් වචන 100ක් තියෙනවා 98ක් මම මතක කරලා වැදගත් වචන කියනවනේ. අන්නේ වැදගත් වචන දෙකක් විතරක් මං කියද්දි පැන්සලෙන් රවුම් කරගන්න. ඒ වචන රදාල මතකිරින ක්‍රමයේ චූටියට එතනින්ම ලියාගන්න. ඊට පස්සේ හරි ආයි ෂෝට් නෝට් ගහන්නවත් කිසිම දෙයක් කරන්න ඕනේ නැහැ. ආයේ වචනයක් හරි එක වචනයක් හරි පැන්සලෙන් සම්පූර්ණයෙන් පැන්සලෙන් හරි පෑනෙන් හරි පොතක ලියනවා කියන්නේ ඔයාගේ වෙලාව නාස්ති කිරිල්ල. ඔයාගේ මහන්සිය නාස්ති කිරිල්ල. දැන් මෙහෙම එකකුත් තියෙනවනේ මිනිස් මනසට චුට්ට වෙයිනම් මහන්සිය හිතෙනවනේ. එතකොට ඔයා වචන ගොඩා ෂෝට් නෝට් හදනවා කියලා බොරුවට පැන්සලෙන් ලිව්ව පෑනෙන් හරි පැන්සලෙන් හරි පොතක ලිව්වොතින් එහෙම ඔයාගේ මනස වෙහෙසටපත් වෙනවා. අපි ඉතින් කරන්න අච්චු පොතේ තියෙන වැදගත් වචන පැන්සලකින් රවුම් කරනවා. රවුමක් අදින එක එච්චර මනසට වෙහෙසක් නෙමෙයිනේ. මම කියන්නේ ඔයාලට කාලය ඉතුරු කරගන්න ඕනේ. මනස ඉඩ ඉතුරු කරගන්න ඕනේ. මනස වෙහෙස ඉතුරු කරගන්න ඕනේ. මනසේ ආසාව වැඩි කරගන්න ඕනේ. ජොලි වචන වලින් මතක තියාගන්න ඕනේ. ඉතින් ඒ හැමදේම හරියට බැලන්ස් වුණොත් තමයි ඔයාට මතක තියාගන්න පුළුවන්. ඔයා හිතන්නේ අම්මා කියනවා මම පාඩම් කරන්න කියලා. මම පාඩම් කරේ නෑ. මං හිත උදේ හරිච්ච ගමන් පැය 20ක් එක දිගට පුටු ඉඳගෙන පාඩම් කරනවා. එහෙම හිතාගන්නවා පැයක්වත් පාඩම් කරන්නේ නෑ. ඒක ඉතින් වෙන කතාවක්. හැබැයි එහෙම හිතනවනේනේ හෙට උදේ හරිලා පැය 20ක් මං පාඩම් කරනවා කියලා. එහෙම හිතනවා අන්තිමට පැය 20ක් තියා පැයක්වත් පාඩම් කරන්නේත් නෑ. ඉතින් මම කියන්නේ ඔයාලට පාඩම් කරලා වැඩි වෙලා තියෙන. වචන 100ක් දැක්කොත් 98ක් අමතක කරන්න දන්නේ. වැඩක් නැති ඡේදයක් දැක්කොත් ඒක සම්පූර්ණයෙන්ම අයින් කරන්න දන්නේ. වැදගත් වචනයක් දෙකක් දැක්කොත් ඒක ජොලි වචනයක් විදිහට මතක තියාගන්න දන්නේ. ඔගොල්ලෝ පාඩම් කරලා වැඩි වෙලා තමයි මෙච්චර කල් ඔයාලට ලකුණු අඩු වෙලා තියෙන්නේ. අපි පොඩ්ඩක් මනස නිදහස් කරගෙන බලමු මෙදා පාර මොකද වෙන්නේ කියලා. ඉතින් ඉඟුරුදී මිරිස් ගත්තා. දැන් ඒ ඡේදයේ වැදගත් එක්කට තියෙන ඉඟුරුදී මිරිස් ගත්තා වැනි ප්‍රස්තාව බිරුලක් ඇති වෙලා තියෙනවා. පෘතුගීසීන් වෙනුවට එවැනිම වෙනත් යුරෝපීය ජාතියක් ගෙන්වා ගැනීම නිසා ඉඟුරුදී මිරිස් ගත්තා වැනි ප්‍රස්තාව බිරුලක් ඇති වෙලා තියෙනවා. හරිද? දැන් ඒ වගේ ඡේදයක් ගත්තොත් දැන් අපිට එතෙක් ගාලු කොටුවේ සිටි ඒ ඡේදය දැක්කම වැදගත් නෑ කියලා හිතුණාට හැබැයි ඒ ඡේදයේ අගම මොකද්ද තිබිලා තියෙන අන්තිම වාක්‍ය වැදගත්ම කරුණක් තිබිලා තියෙනවා. ඡේදයක් එකපාරටම දැකපු ගමන් අයින් කරන්නත් බෑ. ඒකටනේ අපි අධ්‍යයනය කරන්න කාලයක් ගත කරන්නේ. අපි අධ්‍යයනය කරන්න පොඩි කාලයක් ගන්නවනේ. අධ්‍යයනය කරන්න පොඩි කාලයක් ඒ කියන්නේ එක පාඩමක් අධ්‍යයනය කරන්න විභාගයට කලින් දවස් 3-4ක් ගන්නවනේ. එහෙම ගන්නෙ මොකටද? මේ වගේ වැදගත් කරුණු මොනවාද, වැදගත් නැති කරුණු මොනවාද කියලා දැනගන්න. හරිද? දැන් තව ඔයාලට ටිප් එකක් කියන්න. විභාග ලං වුණාම මොකද්ද කරන්න ඕන කියලා. දැන් හැමදාම දැන් එක පාඩමක් හරි අධ්‍යයනය කරන්න දවස් 3ක් විතර ගියා කියමුකෝ. දැන් ඔයාලට මේ පිටු 20 අධ්‍යයනය කරන්න 9 වසර අවුරුද්දේ පළවෙනි දවසේ ඉඳලා දවස් 3ක් ගියා කියමුකෝ. හරි, දවස් 3 ගත්තා. දැන් විභාගෙට සතියක් තියලා මොකද්ද කරන්න ඕනේ? විභාගෙට සතියක් තියලා කරන්න ඕනේ ඔයාට අච්චු පොතේන පාඩම් ගන්න 90 අච්චු පොත මුලින්දලා අගට මතක තියාගන්න. දැන් අපි කලින් අධ්‍යයනය කළා තියෙන්නේ. දැන්
එක පාඩමකට දවස් 3ක් විතර අරගෙන අධ්‍යයනය කළා තියෙනවා. දැන් විභාගෙට සතියක් තියලා මොකද්ද දන්නවද කරන්න ඕනේ? විභාගෙට සතියක් තියලා කරන්න ඕනේ දේ තමයි පටස්කාල මුලින්දාගට මතක තියාගන්න උත්සාහ කරමින්, කියවන්නම් වාලේ නෙමෙයි මතක තියාගන්න උත්සාහ කරමින්, මතක තියාගන්න උත්සාහ කරමින් මුලින්දාගට අධිවේගයෙන් වට 20ක් විතර බලාගෙන යන්න ඕනේ. වැදගත් වචන ටික විතරයි ඈ. ඡේද ගණන් කියවන්න කියන්නේ. වැදගත් වචන ටික විතර විභාගයට සතියක් තියලා අච්චුපොතේ මුලින්දාගට අධිවේගේ මතක තියාගන්න උත්සාහ කරමින් වට 20ක් වගේ කියවන එක තමයි කරන්න ඕනේ. එහෙම තමයි අච්චුපොතක තියෙන සම්පූර්ණ කරුණු එකවර ඔළුවට ගන්න. හැබැයි වැදගත් වචන විතරයි ඡේද හැලි කියෝ කියෝ ඉන්න වෙලාවක් නැහැ. ඔන්න ඔයාලට මම තව ටිප් එකක් කිව්වා. හරිද? මෙහෙම අච්චුපොත් ටයිප් කරන්න ආණ්ඩුවට තීන්ත තිබ්බට, ආණ්ඩුවට කොළ තිබ්බට අපේ මනස මිනිස්සුන් මේව පාඩම් කරන්නේ. මිනිස්සුන්ට මතක තියාගන්න ඉඩ නැහැ. මනස නිදාගෙන හැරෙනකොට මෙච්චකල් මොකද උනේ? 100ක්ම අමතක කළා දානවා. ආයි මනස කුණු තියාගන්නේ නැහැ. මනස කුණු 100ක් අමතක කරලා දානවා. හරිද? ලන්දේසින් උඩරට රාජ්‍ය සමග පැවැත්වූ සම්බන්ධතා. ඔන්න දැන් ලන්දේසින් ගැන ඉගෙන ගන්න කියලා මතක තියාගන්න, උඩරට රාජ්‍ය ගැන ඉගෙන ගන්න කියලා මතක තියාගන්න. උඩරට එකෙන මහනුවර රාජධානිය තමයි මම කියන්නේ. ලන්දේසින් උඩරට රාජ්‍ය සමග පැවැත්වූ සම්බන්ධතා. දැන් සිහියෙන් ඉන්න ඕනේ. මේ පාඩමේදී අපි 9 වසරදී ගණගන්නේ ලන්දේසින් ගැන. දැන් අපි ගණගන්න හදන්නේ උඩරට රාජ්‍ය. කලින් සිබල් කියලා වචනයක් මතක තියාගත්තා නේද? ඒකනොට සීට් බෙල්ට් කියලාත් මතක තියාගන්න පුළුවන්. කාර් එකේ සීට් බෙල්ට් එක. ලන්දේසින් උඩරට රාජ්‍ය සමග පැවතු සම්බන්ධතාව කියන ඡේදය එච්චර වැදගත් දෙයක් නැහැ. ඒ ඡේදෙම අමතක කරන්න පුළුවන්. දෙවන රාජසිංහ රජු හා ලන්දේසින් අතර පැවති සම්බන්ධතාව. දැන් අපි කියවන අර දෙවන කියන්නේ දෙවන රාජසිංහ රජුර ලන්දේසින් ගැන ඉගෙන ගත්තනේ. ඒ සම්බන්ධතාව ගැන තමයි ඉගෙන ගන්නෙ. දෙවන රාජසිංහ රජුර ලන්දේසින්ව ගෙන්න ගත්තට ලන්දේසින් පුතුගීසින්ගෙන් අල්ලගත්ත දේවල් රජුරන්ට ආයි දුන්නේ නැතිකොට ලන්දේසින්ව දෙවන රාජසිංහ රජුර අතර මතභේද ඇති වුණා කියලා ඉගෙන ගත්තනේ. ඉතින් එහෙම දෙවන රාජසිංහ රජුර ලන්දේසින් අතර සම්බන්ධතාවක මතභේද ඇති වුණා කියලා මතක තියාගන්න. ඒ වගේම ලන්දේසින් පුතුගීසින්ගෙන් අල්ලගත්ත දේවල් ලන්දේසින්ට ප්‍රහාර එල්ල කළා උඩරටියන් එක්ක දෙවන රාජසිංහ රජුරව අල්ලගන්න කටයුතු කළා කියලා මතක තියාගන්න. ඒකෙන් හින්දා ලන්දේසීව තීරණය කරා උඩර රජුරුවන් එක්ක සාමකාමීව ජීවත් වෙන්න. ඒක තමයි 6 පිටුවේ තියෙන අන්තිම ඡේදය ඉඳලා 7 පිටුවේ උඩ තියෙන ඡේදය සම්පූර්ණයෙන්ම ගැබ්බෙලා තියෙන අර්ථය ඒ අරෙන්න වචනයක් ගානේ මතක තියාගන්න දෙයක් නැහැ. අර අදහස ඔළුවට ගත්තා ඡේද පිටිම අමතක කළා දාන්න ඕන. දැන් උඩරට ලන්දේසී දූත සම්බන්ධතාව ගැන ඉගෙන ගමු. 7 පිටුවේ යටම තියෙන ඡේදයේ කිසිම වැදගත් කරුණක් නැහැ. 8 පිටුවේ උඩ තියෙන ඡේදෙත් කිසිම වැදගත් කරුණක් නැහැ. ඒ වුණාට දැන් රජ්ජුරුවයි ලන්දේසී දූතයයි එකිනෙක අමතාගත්තේ කොහොමද? ලන්දේසී දූතයෝ රජ්ජුරුවන්ට කතා කළේ කොහොමද? ත්‍රී සිංහල අධීශ්වර කියලා. රජ්ජුරුව ලන්දේසී දූතයන්ට කොහොමද කතා කරලා තියෙන්නේ? මට සේවය කරන හිතවත් ලන්දේසී ජාතිය කියලා. හරිද? දූත ගමන්වලදී මොනවද වෙන්නේ කියලා තේරෙනවනේ. තෑගි බෝගු හොමාරු කර ගන්නවා, සුවඳත්තේ පල කරනවා, දූතයන්ගේ ඉල්ලීම් වලට රජුරුවන්ග පාර්ශවය අහුන්කම් දෙනවා, දෙපාර්ශ්ව අතරේ තියෙන ගැටලු සාකච්ඡා කරනවා. මේවා කටපාඩම් කරන්නේ නැහැ කීයටවත්.
ඒවා ලේසියෙන් අපිට නිකන් හිතලා කියන්න පුළුවන්. දැන් අටවැනි පිටුවේ දීලා තියෙන වගුවට ඔයාලගේ අවධානය යොමු කරන්න. වර්ෂ සේරම මතක කරලා ගියත් කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. මනස ගොඩක් ඉඩ ඉතුරු වෙනවා. එක MCQ එකක් තියෙයි, ඒකත් ලේසි එකක් තියෙයි. ඒක අහිමි වුණත් ඔයාගේ මනසේ ඉඩ ගොඩක් වැදගත් අපිට. දැන් අටවැනි පිටුවේ තියෙනවා වගුව ලන්දේසි දූතයන් උඩරට රජු හමු අවස්ථා කීපයක් කියලා. රජ්ජුරුව කවුද? පළවන විමදම සූරිය රජු. එතකොට විමලව මතක තියාගන්න ඕනේ. දෙවන රාජසිංහ රජු, සිංහරාජයෙක්ව කැලේ රජාව මතක තියාගන්න ඕනේ. දෙවන විමදම සූරිය රජු, ආයමත් විමලව මතක තියාගන්න. හැබැයි දෙවන විමදම සූරිය රජු කලී ඉගෙන ගත්තේ පළවන විමදම සූරිය රජු. ඊට පස්සේ ආයමත් සිංහයෙක්ව මතක තියාගන්න තියෙනවා. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජු. සිංහ වීරයෙක්නේ. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ, සිංහ 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 සිංහ, ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජ්ජුරුවෝ. දැන් රජ්ජුරුවෝ ලිස්ට් එක පුළුවන් නේද? පළමුණ විමදම සූරිය රජු, දෙවන රාජසිංහ රජු, විමලා සිංහයා, විමලා සිංහයා. ලන්දේසි දූතයෝ කවුද? ඉස්පිරිතාලේ තියෙන වෑන් එකයි හල්ක් ලුයි, හල්ක් හල්ක් හල්ක්. ඊට පස්සේ බස් එකකුයි අල්බස්. ඊට පස්සේ කොර්නේලියස් ටැකල්. ටැකල් ටකේ කියන මතක තියාගන්න පුළුවන්, කල් කියලා මතක තියාගන්න පුළුවන්, නැත්නම් කොර්නේලියස් කියන වචන ක්‍රේල් වගේ ඒක වාට කොර්නේලියස් වචනට ආසයි නම් මතක තියාගන්න පුළුවන්. ඊට පස්සේ දූත ගමනට හේතු. මේවා නම් ඉතින් කටපාඩම් කරන්න ඕනේ නැහැ. ඉතින් වෙළඳ කටයුතු, රජු බැහැ දකින්න, නව ගිවිසුමක් ඇති කරන්න, රජුගේ බිසෝමිය ගිහිල්ලා ලන්දේසීන්ට ශෝකය ප්‍රකාශ කරන්න, ඒ වගේ සරලව මතක තියාගන්න පුළුවන්. 1602 පළමුණු විමදම සූරිය රජු ජොරිස් වෑන් ස්පිල්බර්ජන් වෙළඳ කටයුතු පිළිබඳව රජු සමග සාකච්ඡා කිරීම සඳහා. 1656 දෙවන රාජසිංහ රජු ජෙනරල් ජෙරාඩ් හල්ට් රජු බැහැ දකින ලෙස ලැබුණු ආරාධනය හා එවකට පැවති ගැටලු සාකච්ඡා කර ගැනීම. 1688 දෙවන විමදම සූරිය රජු කලන් අල්බස් රජු හා ලන්දේසීන් අතර නව ගිවිසුමක් ඇති කර ගැනීම ගැන සාකච්ඡා කිරීම. 1721 ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු කොර්නේලියස් ටැකල් රජුගේ බිසව මිය යාම ගැන ලන්දේසීන්ගේ ශෝකය ප්‍රකාශ කිරීම. ඊට පස්සේ දූතගමනවලදී තෑගි බෝගු හුවමාරු කර ගැනීම. ජෙනරල් හල්ෆ්ගේ දූතගමන ඇසුරෙන් තමයි මේ කියලා තියෙන්නේ. මෙවදින් ජොලියට වගේ මතක තියාගෙන ලන්දේසි දූතයා රජුට ලබා දුන් තෑගි, රජු ලන්දේසි දූතයාට ලබා දුන් තෑගි. ලන්දේසි දූතයා රජුරුවන්ට මොනවද දීලා තියෙන්නේ? පුතුගීසීන්ගෙන් අත් කරගත් කොඩි අශ්වයන් දෙදෙනෙකු, පර්සියානු දුනු හිතල කටර දෙකක්, සඳුන්දව පර්සියන් බැටලුවන් දෙදෙනෙකු හා තවත් සතුන් කීප දෙනෙක්. රජු ලන්දේසි දූතයාට මොනවද දීලා තියෙන්නේ? රන්මාලය, මුද්දා, රන් පාවසුම් බදනයක්. තොර රජ්ජුරුවගාව ගොඩක් රජ්ජුරුවෝ කියන හොඳට රන් මාල දාපු, ලොකු ලොකු මුදු දාපු, ලොකු රන් පාවසුන් දාපු කෙනෙක්නේ. එතකොට රජ්ජුරුව ලන්දේසි දූතයට දීලා තියන්නේ ඒක. දැන් දූතෙක් ගාව යුද්ධ කරන ලන්දේසි දූතෙක් ගාව ඉන්නේ කවුද? අශ්වෝ ඉන්නවනේ, කොඩි තියෙනවනේ, කොඩි අරන් යුද්ධට යන්නේ, දුරු ඊතල අරගෙනනේ යුද්ධට යන්නේ, ඊට පස්සේ බැටලුවෝ ඉන්නවනේ, සඳුන් දැව තියෙනවනේ. එතකොට දූතයෝ ගාව තියෙන බඩු රජුරණ දුන්නා, රජුරුව ගාව තියෙන බඩු දූතයට දුන්නා. හරිම ලේසිය මතක තියාගන්න. සාමකාමී ප්‍රතිපත්තිය හා ගැටුම් වලින් වැළකීම. දැන් ඔයාලා මහනුවර රාජධානියේ රජවරුන්ගේ ලිස්ට් එක මතක තියාගෙන ඉන්න ඕනේ. හරිද? මේ ලිස්ට් එක කොයි හරි ලියාගත්තත් කමන්නේ. පළමුණ විමධර්ම සූරිය රජු, ඊට පස්සේ සෙනරත් රජ්ජුරුවෝ, දෙවන රාජසිංහ රජ්ජුරුවෝ, දෙවන විමධර්ම සූරිය රජ්ජුරුවෝ, ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජු, ශ්‍රී විජය රාජසිංහ රජු, කීර්ති ශ්‍රී රාජසිංහ රජු,
රාජාති රාජසිංහ රජු, ශීවික්‍රම රාජසිංහ රජු. මෙන්න මේ මහනුවර රාජධානී රජුරංග ලිස්ට් එක අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ. අයිමත් කියන්නම්, පළමුණු හිමදල්ම සූරිය රජු, සෙනරත් රජු, දෙවන රාජසිංහ රජු, දෙවන විමදම සූරිය රජු, ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජු, ශ්‍රී විජය රාජසිංහ රජු, කීර්තිසී රාජසිංහ රජු, රාජාති රාජසිංහ රජු, ශ්‍රී වික්‍රම රාජසිංහ රජු. එතකොට ශ්‍රී විජය රාජසිංහ රජුරෝ, කීර්තිසී රාජසිංහ රජුරෝ, රාජාති රාජසිංහ රජුරෝ, ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරෝ කියන අන්තිම හතර විශේෂයි කියලා මතක තියාගන්න. ශ්‍රී විජය රාජසිංහ රජුරෝ, කීර්තිසී රාජසිංහ රජුරෝ, රාජාති රාජසිංහ රජුරෝ, ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරෝ කියන අන්තිම රජුරෝ හතර දෙනා විශේෂයි කියලා මතක තියාගන්න. හරිද? එතකොට මේ ලිස්ට් එක මතක තියාගන්නේ කොහොමද? සෙනරත් රජුරෝ කියලා ඉන්නවා. සෙනරත් රජුරුවන්ට කලින් ඉන්නේ විමලා. එතකොට පළමුණු විමදර්ම සූර්ය රජුරු, සෙනරත් රජුරු. සෙනරත් රජුරුවන්ට පස්සේ ඉන්නේ සිංහයා, සිංහරාජයා. ඒ සිංහරාජයාට පස්සේ ආයෙත් විමලා කියලා මතක තියාගන්න. හරිද? සෙනරත් රජුරුවන් ඉස්සලාම ඉස්ට් එකේ මතක තියාගන්න. ඊට උඩින් ඉන්නෝ විමලා. ඊට පස්සේ ඉන්නවා සිංහරාජයෙක්. ඊට පස්සේ විමාධර්ම සූරිය රජ්ජුරෝ ආයි විමලා ඉන්නවා. එතකොට චිත්තරූප මවාගන්න. සෙනරත්, උඩින් විමලව, ඊට පස්සේ යටින් සිංහ එක්ක, ආයි විමලව. එහෙම මතක තියාගන්න. ඒ ලිස්ට් එක මතක තියාගන්න. මෙතන ඡේදාසේ සැරෙන්සරේ පිළිවෙලට ඒ රජ්ජුරෝන්ව හම්බ වෙනවා. සාමකාමී ප්‍රතිපත්තිය හා ගැටුම් වලින් වැළකීම. දෙවන රාජසිංහ රජුරෝ මිය ගියෙන් පස්සේ ඔහුගේ පුත් දෙවන විමධර්ම සූරිය රජු බවට පත් වුණා. රජුගෙන් උරුම වූ රාජ්‍ය ආරක්ෂා කරගත් මෙතුමන් ලන්දේසී සමග මිත්‍රශීලව කටයුතු කළා තියෙනවා. දෙපාර්ශවය අනුගමනය කළ ක්‍රියාමාර්ග කීපයක් පහත දැක්වේ. ලන්දේසින් හා මිත්‍රශීලීව කටයුතු කළා තියෙනවා. ලන්දේසින්ගේ දැන් යාළුවෙනි මිත්‍රශීලීව කටයුතු කරනවනේ. ඉතින් ලන්දේසින්ට පණවා තිබූ තහනමක් ඉවත් කරා. පිටිකල් කෝරළයේ කුරුඳු තැරීමට ලන්දේසින්ට පණවා තිබූ තහනම ඉවත් කළා. ඒ වගේම රජුගේ කුරුඳු පුවක් ඇතුළු වෙළඳ සමාගම මගින් මිලදී ගැනීමට එකඟ වුණා. එතකොට රජුගේ කුරුඳු පුවක් වගේ දේවල් මිලදී ගන්න පුළුවන් මේ වෙළඳ සමාගමට. පහළ බුරුමේ උපසම්පදා භික්ෂූන් ගෙන්වා ගැනීමට ලන්දේසී නැව් ලබා දීම. එතකොට භික්ෂූන් වහන්සේ මතක තියාගන්න, තහනමම් මතක තියාගන්න, වෙළඳ සමාගමේ මිලදී ගන්න එක ගුණා කියලා මතක තියාගන්න. ඊට පස්සේ කියනවා, දෙවන විමදම සූරිය රජුගෙන් පසු එතුමාගේ පුත් ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජුරෝ බලයට පත් වුණා කියලා. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ, ඒත් සිංහයෙක්නේ. එතකොට විමලට පස්සේ ආයෙමත් සිංහ කියලා මතක තියාගන්න. අර ලිස්ට් එක, රජුරංග ලිස්ට් එක මතක තියාගන්න. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ කිව්වම සිංහයා කියන්නේ වීරයෙක්නේ. එතකොට ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ. ඊට පස්සේ එතුමාට තියෙන තව නමක් තියෙනවා, කුණ්ඩ සාලේ කුමාරයා. කුණ්ඩසාලේ අපේ සාලේ තමයි සාලේ තියෙන පුටුව කියන්නේ. සාලේ කුමාරයා පොත තියෙන සාලේ ගිහිල්ලා අරන් එන්න කියන්නේ. එතකොට සිංහයා සාලේ ඉන්නවා. ඊට පස්සේ 9 වෙනි ඡේදේ පාඩම් කරන්න දෙයක් නැහැ. 9 වෙනි පිටුවේ තියෙන ඡේදේ ඊට පස්සේ මතක තියාගන්න තියෙන්නේ. 10 වෙනි පිටුවේ 2 වෙනි ඡේදේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජුරෝ. දැන් වීර සිංහයෙක්නේ, වීර නරසිංහයෙක්නේ. නරේග්ගේ කියන්නේ මිනිස්සෙක්ගේ කකුල් තියෙන, සිංහ මූණක් තියෙන මිනිස්සෙන් මවා ගන්නකො වීර. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජුරෝ
දකුණු ඉන්දියාවෙන් නායක්කර් වංශික කුමාරිකාවක් තමයි සරණ පාවාගෙන තියෙන්. ඉතිං මොකද වෙලා තියෙන්නේ? දැන් ශ්‍රීවීර පරාකු නරෙන්ද සිංහ කියන්නේ කලින් මහනුවරාජධානයේ රජ පෙළපතින් පැවතාපු රජ්ජුරුව කෙනෙක්. හැබැයි එතුමා නායක්කර් වංශික කුමාරිකාවත් තමයි විවාහ වුණේ. දකුණු ඉන්දියාවෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ දෙපළට දරුවෝ ඉඳලා නැහැ. නායක්කර් වංශිකයන්ගේ චාරිත්‍රයක් විදිහට බිසවගේ සහෝදරයාට තමයි ඊළඟ රජකම යන්නේ ළමයි හිටියේ නැත්තම්. එතකොට අගබිසවගේ සහෝදරයෙකු වූ ශ්‍රී විජය රාජසිංහ, අගබිසවගේ සහෝදරයා තමයි ශ්‍රී විජය රාජසිංහ රජ්ජුරුව. එතකොට පළමු විමලම සූර්ය රජුරන්ගෙන් ඇරඹි රජ පරම්පරාව නිමාවට පත් වුණා. ඒක ගොඩක් වැදගත් දෙයක්. එතකොට අපි රජුරංග ලිස්ට් එක කිව්වනේ. පළමුණු විමධර්ම සූරිය රජ්ජුරුව, සිරනත් රජ්ජුරුව, දෙවන රාජසිංහ රජ්ජුරුව, දෙවන විමධර්ම සූරිය රජ්ජුරුව, ශ්‍රීවීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජ්ජුරුව වෙනකන් ඒ රජ පෙළපත තමයි අපේ ලංකාවේ මිනිස්සු. එතකොට ඊට පස්සේ ශ්‍රීවීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජ්ජුරුව මොකද්ද කරේ? නරේගේ කකුල් තියෙන, නරේගේ ඇඟක් තියෙන, සිංහයේ මූණක් තියෙන වීර රජ්ජුරුව මොකද්ද කරේ? නායක්කර් වංශික දකුණු ඉන්දියානු කුමාරිකාවක් විවාහ කරගත්ත. ඒ දෙපළට දරුවන් හිටියේ නැහැ. ඉතින් ඒ බිසවගේ සහෝදරයා වෙච්ච ශ්‍රී විජය රාජසිංහ රජ්ජුරුවන්ට රජකම උරුම වුණා. ඉතින් දැන් ඒකට කියනවා නායක්කර් රජ පෙළපත කියලා. ඉතින් නායක රජ පෙළපතක් දැන් මතක තියාගන්න ඕනේ. ශ්‍රී විජය රාජසිංහ රජ්ජුරුව, කීර්තිශ්‍රී රාජසිංහ රජ්ජුරුව, රාජාධිරාජසිංහ රජ්ජුරුව, ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුව. දැන් නායක්කර් වංශික පෙළපතේ සිංහ 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 කියලා තමයි හතරම ඉවර වෙන්නේ. ශ්‍රී විජය රාජසිංහ රජ්ජුරුව, කීර්තිශ්‍රී රාජසිංහ රජ්ජුරුව, රාජාධිරාජසිංහ රජ්ජුරුව, ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුව. එතකොට වක රව කියලා මතක තියාගන්න. වයන්නයි, කයන්නයි, රයන්නයි, වියන්නයි. වක රව. ව කියන්නේ විජය, ක කියන්නේ කීර්ති, ර කියන්නේ රාජාධිරාජසිංහ, ආයි ව කියන්නේ ශ්‍රී වික්‍රම. එහෙම මතක තියාගන්න. ඒ කියන්නේ නායක්කර් පෙරපොත තමයි අන්තිම හතර දෙනා. ශ්‍රී විජය රාජසිංහ රජුගෙන් පසු එතුමාගේ නායක්කර් වංශික බිසෝගේ සහෝදරයා කීර්තිශ්‍රී රාජසිංහ නමින් සිහතුන්ට පත් වුණා. මෙතුමා එවකට පරිහානියට පත්ව තිබූ බුදුසසුන නගා සිටුවන්න කාර්යන් රාශියක් කරා. වැරිවිට සරණං කර හිමියෝ මේ සඳහා රජුට අනුශාසනා දුන්නා. රජතුමා ලන්දේසීන්ගේ නව ලබාගෙන උපසම්පතව ගැනීම සඳහා සියම් දේශයට දූත කණ්ඩායමක් පිටත් කළා. ඒ අනුව උපාලි හිමියන් ප්‍රමුඛ භික්ෂූන් කීපයක් මෙහි වැඩමවා 1753 වර්ෂයේදී ලංකාවේ උපසම්පදාව පිහිටුවා. එතැන් සිට සියම් නිකාය ආරම්භ වුණා. දැන් ශ්‍රී විජය රාජසිංහ රජ්ජුරුව. ශ්‍රී විජය රාජසිංහ රජ්ජුරුව ගැන විස්තරයක් නැහැ. විස්තරයක් අච්චුපතේ දීලා නැහැ. ඊට පස්සේ එතුමාගේ නායක්කර් වංශික බිසවගේ සහෝදරයා. දැන් නායක්කර් වංශිකයන්ගේ රජකම යන්නේ කොහමද? බිසවගේ සහෝදරයාට. බිසවගේ සහෝදරයා කීර්තිශ්‍රී රාජසිංහ නමින් සිහසුනට පත් වුණා. හරිද? එතකොට ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහයි, ශ්‍රී වික්‍රම රාජසිංහයි, එතකොට අන්තිම හතර ගත්තොත් එහෙම දෙකම වයනු දෙකක් තමයි දෙපැත්තේ තියෙන්නේ. ශ්‍රී විජය රාජසිංහ රජුරුවත් වයන්නේ, ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුවත් වයන්නේ. මැද දෙක තියෙන්නේ කයන්නයි රයන්නයි. එතකොට කර. කර බැඳි මාලය කියන්නේ එතකොට කර. වයනු දෙකක් දෙපැත්තෙන්. ඊට පස්සේ කර. ක කියන්නේ කීර්තිශ්‍රී රාජසිංහ රජුරුව, ර කියන්නේ රාජාධි රාජසිංහ රජුරුව. ඉතින් දැන් ඊට පස්සේ කීර්තිශ්‍රී රාජසිංහ රජුරුව ගැන තියෙනවා. කීර්තිශ්‍රී රාජසිංහ රජුරුව කිව්වහම බුදුසසුන නගා සිටුවොත් ලොකු කීර්තියක් ලැබෙනවා කියලා මතක තියාගන්න.
ඒ ඉතින් බුදුසසුන රඟා සිටවන බුදුසසුන ඉතින් හාමුදුරුවෝ ඉන්නවනේ, හාමුදුරුවන්ගේ නම තමයි වැඩිවිට සරණං කර හිමියෝ. ලන්දේසින්ගේ නැව් ලබාගෙන උපසම්පදාව. දැන් හාමුදුරුවෝ ගත්තොත් උපසම්පදාවනේ. එතකොට උපසම්පදාව නම් සියම් දේශයට දූත කණ්ඩායම. එතකොට උපාලි හිමියන් ප්‍රමුඛ භික්ෂූන් පිරිසක් වැඩමවා ලංකාවේ උපසම්පදාව පිහිටෙව්වා. එතැන් පටන් තමයි වර්තමාන සියන් නිකායේ ආරම්භය සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට වැදගත් වචන මොනවාද? කීර්තිශීල රාජසිංහ රජුගම බුදුදහම නගා සිටවුවොත් ලොකු කීර්තියක් ලැබෙනවා කීර්තිශීල රාජසිංහ රජුරෝ. එතකොට බුදුදහම ඉන්නවා හාමුදුරුවෝ, වැලිවිටි සීර සරණං කර හාමුදුරුවෝ, උපාලි හිමියන්, ඊට පස්සේ හාමුදුරුවන උපසම්පදාව සියම්. හාමුදුරන්ට සම්බන්ධ දෙයක් තමයි උපසම්පදාව, ඒ කියන්නේ සියම්. සිවුරට සම්බන්ධ දෙයක් සිවුර සියම් දෙකම සයන්නේ පටන් ගන්න. ඊට පස්සේ දැන් පුතුගීසින් ව රජුරන්ට එපා වුණා වගේම ලන්දේසින්වත් එපා වුණා. උඩරට රාජ්‍ය හා ලන්දේසින් අතර නැවතත් ගැටුම් ඇති වුණා. හරිද? ඉතින් දැන් ඉංග්‍රීසියෙන් ගැන කතා කරන්නයි හදන්නේ. දැන් ඉංග්‍රීසි ජාතික දූතයෙක් ගැන කතාවක් වෙනවා. ඉංග්‍රීසි ජාතිකයා උඩර රාජ්‍යයට දූතයෙකු ලෙස පැමිණියා. ඉංග්‍රීසි දූතයා දැන් තුන්වෙනියට ඉගෙන ගන්න ඉංග්‍රීසි ජාතියනේ, පුතුගීසින් ලන්දේසි ඉංග්‍රීසි. එතකොට තුන්වෙනියට ඉංග්‍රීසි ඉන්නේ. එතකොට ඉංග්‍රීසින් කවුද? ඉංග්‍රීසි දූතයාගේ බස් එකේ පයින්ලුයි බස් එකෙන්ලුයි දෙකෙන්ම ආවයි කියලා මතක තියාගන්න. ඉංග්‍රීසි දූතයා බස් එකෙත් ආවා පයින්ුත් ආවා. පයි බස්, පයි කියන්නේ පයින් එනවා, බස් කියන්නේ බස් එකේ එනවා. ඉංග්‍රීසි දූතයාගේ නම ජෝන් පයිබස්. එතකොට ලන්දේසින් බය වෙනවද නැද්ද? එතකොට ලන්දේසින් බය වෙනවා. උඩරට ආක්‍රමණය කරා ලන්දේසින් බය වෙලා. බැරල් එකක් දාලා තමයි දැන් බය වෙලා ඉන්නේ. බැරල් එකක් පුරවපු වෑන් එකක් තමයි බය වුනේ. බැරන් වෑන් එක් ආණ්ඩුකාරවරයාගේ මෙහෙවීමද සේනාංක 6ක් මාර්ග 6කින් යමින් උඩරට ආක්‍රමණය කළා. මේ සේනාංක එක්කටවත් මහනුවර නගරයේ අසරටත් එන්න උඩරට ඉඩ දුන්නේ නැහැ. ඉතුරු දේවල් නම් ඉතින් මේ වැඩක් නැහැ. ඊට පස්සේ 11 පිටුවේ එච්චර වැදගත් දේවල් නැහැ. 1767 අවුරුදු 17 අවුරුදු 66 ගිවිසුමක් ගැන මතක තියාගන්න. ගිවිසුමක් ගැන විතරක් මතක තියාගන්න. එතකොට මුහුදු බඩ සිට රටතුරට සිංහල ගව්වක ප්‍රමාණය ලන්දේසීන්ට අයත්ය. ඒ කියන්නේ මුහුදු බඩේ ඉඳලා රට ඇතුළට. මුහුදු බඩ කියන්නේ ලංකාව වටේනේ. ලංකාව වටේ ඉඳලා රට ඇතුළට සිංහල ගව්වක පමණ ප්‍රමාණය ලන්දේසීන්ට අයත් කියලා. ඒ වගේම යාපාපොට්න, මන්නාරම, කල්පිටිය, කොළඹ දිසාව, ගාලුකෝරළය හා චිකුණාමලය ආය ප්‍රදේශ ලන්දේසීන්ට අයත්. ඒවන ඉතින් කඩවාඩම් කරන්න ඕනේ නැහැ. දැන් මුහුදු බඩ ඉඳලා රට ඇතුළට කිව්වහම අනිවාර්යයෙන්ම යාපනය අයිති වෙනවා. ඒ මුහුදු බඩනේ තියෙන කොළඹ අයිති වෙනවා, ගාල්ල අයිති වෙනවා, මන්නාරම අයිති වෙනවා, කල්පිටිය අයිති වෙනවා, චිකුණාමලය අයිති වෙනවනේ. ඒව කටපාඩම් කරන්නේ නැහැ, හිතලා ලියන්නේ. දැන් ලංකාව වටේ අයිති වෙනවා නම් ලංකාව වටේ ත්‍රිකුණාමලය, කොළඹ, ගාලු, මන්නාරම, යාපා වටන ඔක්කොම තියෙන ලංකාව වටේනේ. ඒ පිටුවේ එච්චරයි මතක තියාගන්න තියෙන්නේ. ඊට පස්සේ කීර්තිශීල රාජසිංහ රජුරංගෙන් පස්සේ එතුමාගේ සහෝදරයා රාජාති රාජසිංහ නමින් රජ බවට පත් වුණා. ඉංග්‍රීසින් ලංකාවට පැමිණි අතර ලන්දේසින්ට පහර දී ඉංග්‍රීසින් ඔවුන්ගෙන් ප්‍රදේශ අත්පත් කර ගැනීම සමග ලංකාවේ ලන්දේසී පාලනය අවසන් වුණා කියලා තියෙනවා. හරිද? දැන් මේ 12 වෙනි පිටුවේ තියෙන, 11 වෙනි පිටුවේ තියෙන, ඡේදවල තියෙන ඔක්කොම කරුණු අමතක කරලා දාන්න. කිසිම වැඩකට ඇති වැඩ වචන නැහැ.
ඒව නිකම්ම අමතක කරලා දාන්න ඕනේ. මං කියවන වචන 100ක් දැක්කොත් 98ක් විතර සම්පූර්ණයෙන් අමතක කරන්න සිද්ධ වෙනවා. මේ තියෙන අච්චු පොත් පාඩම් කරන්න නම් දැන් ලන්දේසින්ගේ පාලන ආර්ථික සමාජ හා සංස්කෘතික කටයුතු. ඒ කියන්නේ ලන්දේසින්ගේ පාලනය සිද්ධ වුණේ කොහොමද? ලංකාවේ සිද්ධ වෙච්ච වෙනස්කම් මොනවද? ලන්දේසින් ඉන්න හින්දා සිද්ධ වෙච්ච වෙනස්කම් ගැන තමයි අපි ඉගෙන ගන්න හදන්නේ. මේ වචන දැන් මෙතනින් එහාට වචන ටිකක් අපි ඉගෙන ගන්නවා. ඒ වචන ටික අයිති ලන්දේසින්ට කියන මතක තියාගන්න ඕනේ. ඒවා පෘතුගීසීන්ටවත් ඉංග්‍රීසීන්ටවත් අයිති වචන නෙමෙයි කියලා මතක තියාගන්න ඕන. මෙච්චර වෙලා ඉගෙන ගත්තේ ලන්දේසින් දූතයන්ගේ නම් කියලා හොඳට මතක තියාගන්න. ලන්දේසි මෙච්චර වෙලා ඉගෙන ගත්තේ ලන්දේසින් දූතයන්ගේ නම් විතරයි. ජෝන් පයිබස් විතරයි ඉංග්‍රීසි දූතයෙක්ගේ නමක් විදියට ඉගෙන ගත්තේ. ජෝන් පයිබස් විතරයි ඉංග්‍රීසි දූතයෙක්ගේ නමක් විදියට ඉගෙන ගත්තේ. අනිත් ඉගෙන ගත්ත හැම නමක්ම ලන්දේසි දූතයන්ගේ නම් කියලා පැහැදිලිව මතක තියාගන්න ඕනේ. ලන්දේසි දූතයන්ගේ නම් කියලා පැහැදිලිව මතක තියාගන්න ඕනේ. ලන්දේසි දූතයන්ට අදාළ රජ්ජුරුවන්ගේ නම මතක තියාගන්න ඕනේ. ඉංග්‍රීසි දූතයෙක්ට මෙච්චර වෙලා ඉගෙන ගත්තේ ජෝන් පයිබස් විතරයි.